ආයුබෝවන් වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් ඔබට ප්‍රාර්ථනා කරමුනුයි මේ ඉරිදා රාත්‍රියේ අපේ වෙනස් ආකාරයක හමුවීම ඉරිදා රාත්‍රියේ මේ ගෙවියන හෝරා කීපය සාමාන්‍ය නම් ඔබේ ජීවිතයේ විවේකී සතියන්තයක් ගත කරලා අවසන් කරන හෝරා කීපය ඒත් අපිට හොඳටම විශ්වාසයි මේ ගෙවියන දිනය පමණක් නොවේ ඊයේ පෙරේදා මේ දින කීපය ගත්තාම ඔබේ ගතට කෙසේ වෙතත් සිතට නම් කිසිදු විවේකයක් නොලැබුණු දින කීපයක් වුණු වගේ ඊට හේතුව අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සමාජ ක්ෂේත්‍රයේ සිදුවීම් පිළිබඳව දැඩි උනන්දුවකින් අවධානයකින් සිටින ඔබට මේ ගෙවි ගිය හැම දිනයකම ගෙවි ගියපු හැම පැයක්ම හැම විනාඩියක්ම ආර්ථික දේශපාලන ක්ෂේත්‍රවලින් විවිධාකාර නැවුම් ප්‍රවෘත්තීන් ගලා ආදින කීපයක් බවට පත් වුණු නිසා මේ තත්ත්වයත් එක්ක අපේ රටේ වර්තමාන තත්ත්වය කුමක්ද හෙට දවසේදී අපේ රට ගමන් කරන්නේ කොයිබටද මේ පිළිබඳව කතාබහක් ගොඩනගන්නට ඔබව යම් ආකාරයකින් දැනුවත් කිරීමක් කරන්නට සුදුසුම පුද්ගලයන් පිරිසක් අපි කැඳවාගෙන ආවා අද ඇතුළාන්තයේ සිට හෙලිකිරීමක් වෙනුවෙන් අද යම් ආකාරයකින් තරුණ ප්‍රජාව නියෝජනය කරන කණ්ඩායමකුයි ඇතුළාන්තයෙන් ඔබ හමුවන්නට පැමිණ සිටින්නේ මම හඳුනා දෙන්නම් මගේ දකුණු පස දකුණු කෙළවරේ සිට මුලින්ම රැඳී සිටනවා සමාජ ව්‍යවසායකයෙක් විදිහට පසුගිය කාලේ පුරා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී හඬක් නගපු සමාජ ව්‍යවසායක විද්වතෙක් එරන්ද ගිනිගේ මහත්මයා ආයිබෝවන් කියලා මම ඔබතුමන්ව පිළිගන්නවා ආයිබෝවන් දෙවනුව මගේ දකුණු පසින් මගේ ආසන්නම රැඳී සිටින්නේ ඔබ තරමක් දැකපුරුදු මුහුණක් දැකපු ප්‍රමාණයටත් වඩා සුවිශාල කාර්යභාරයක් අපේ රටේ තරුණයෙක් විදිහට ඔහු අපේ සමස්ත සමාජය වෙනුවෙන් පසුගිය කාලේ පුරා කරා ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ ජාත්‍යන්තරය තුළ පවා අපේ රට වෙනුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගමින් සුවිශාල කාර්යභාරයක් කරපු පුද්ගලෙක් මිලින්ද රාජපක්ෂ මහත්මයා අපි ඔබතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඇතුළාන්තය සජීවී සංවාදය වෙනුවෙන් මගේ වම්පසින් සිටින්නේ මහාචාර්ය චන්න ජයසුමන මහතුමන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් විදිහට ඔහු කරන කාර්යභාරයට අමතරව පසුගිය කාලයේ පුරාම ශ්‍රී ලංකාව තුලත් ඉන් ඔබට ගිහිනුත් අපේ ජනතාවගේ අයිතිවාසිකම් ඒ වගේම ජාතිකත්වය අපේ නැති වී යන වටිනාකම් පිළිබඳව හඬනගන්නට නිදා සිටි ජනතාවක් අවදි කරන්නට ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබුණා. එහි ඵල ප්‍රයෝජන ජාතියට උදා වීම තිබෙන මොහොතක අපි සූදානම් එතුමන් සමගිනුත් කතා බහ කරන්නට ඒ අලුත් අත්දැකීම පිළිබඳව ඉන් අනතුරුව ඔබට දකින්නට ලැබෙන මොහොන මේ ස්වාධීන රූපවාහිනියට ස්වාධීන රූපවාහිනිය තේවිස්කුරුගේ මැදිරියට අමුතු අලුත් මොහොනක් නෙවෙයි ඔහු ඇතැම් විට අපට වඩා මේ මැදිරියේදී ඔබට හමුවුණු පුද්ගලෙක් අද ඔහු මේ මැදිරියට එකතු වන්නේ පසුගිය කාලය පුරා දකින්නට නොලැබුණු මොහොනක් වුණත් නොදැකපු මොහොන නොදැක්කත් ඔබ ඊට වඩා සුවිශාල කාර්යභාරයක් තිරය පිටුපස සිට සමස්ත ජාතිය වෙනුවෙන් ඉටු කළ පුද්ගලෙක් විදිහට අද දවසේ පවතින තත්ත්වය පිළිබඳව ඔබට කියන්නට ඔහුට බොහෝ දේ තිබෙන බව අප දන්නවා ඒ නිසා ආයුබෝවන් කියලා පිළිගන්නවා සංජීව විද්‍රමාන මහත්මයා ආයුබෝවන් මගේ වම්පස කෙළවරින්ම රැඳී සිටින්නේ ආචාර්යවරයෙක් ඔහු සමාජ ක්‍රියාකාරකයෙක් මේ අපේ කතිකාවට එකතු වී සිටින අනිකුත් සම්පත්දායකයන්ට වඩා වෙනස් ක්ෂේත්‍රයක විද්වතෙක් ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී අධ්‍යක්ෂකම් තිබෙන පරිගණක ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කීර්තියක් ගොඩනගන්නට දායක වුණු ඒ වගේම ව්‍යවසායික ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරපු පුද්ගලෙක් ඔහුටත් රටේ වර්තමාන තත්ත්වය වගේම හෙට දවස පිළිබඳවත් කියන්නට බොහෝ දේ තිබෙනවා අපි එතුමාගෙනුත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් අදහස් ලබා ගන්නට සූදානමින් සිටිනවා මම කතාබහ ආරම්භ කරන්නේ සමාජ ව්‍යවසායකෙක් විදිහට අද මේ කතාබහට එකතු වුණ එරන්ද ගිනිගේ මහත්මයාගෙන් ගිනිගේ මහත්මයා අපේ මේ කතාබහ ආරම්භ වෙන්නේ ජනාධිපතිතුමන් මීට පැයකට පමණ කලින් ජාතිය හමුවේ සුවිශේෂී ප්‍රකාශයක් කරපු මොහොතක ඇත්තටම මේ අද මේ කතා කරන මොහොත වෙනකොට සිදුවෙමින් තිබෙන ක්‍රියාවලිය ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීද හොඳයි බොහොම ස්තුතියි අරුණ පළමුවෙන්ම මම කියන්න ඕන මේ විද්වත් මඩුල්ලේ සමාජිකයෙක් වීම මට ගෞරවයක් මම කැමතියි ඔය මෙන්න මෙහෙම පටන් ගන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ මේ මම කිව්වේ පැනවීමේ පාටය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ අය හිතනවා අරුණ මේ ව්‍යවස්ථාව තියෙන්නේ කොහේ හරි පෙට්ටියක් ඇතුලේ පාර්ලිමේන්තුවේ පෙට්ටියක් ඇතුලේ මේක කියවන්න පුළුවන් මේ මේ දේශපාලනයේ ජනතා නියෝජිතයන්ට පමණයි එහෙමත් නැත්නම් නීතිඥයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂඥයන්ට පමණයි කියලා. එහෙම එකක් නැහැ. මේ ව්‍යවස්ථාව මේ රටේ සෑම රටවැසියෙක් විසින්ම කියවිය යුතුයි.
මේ ව්‍යවස්ථාවේ අයිතිය තියෙන්නේ රටවැසියන්ට මේ ව්‍යවස්ථාව ඔබට මිලදී ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පොත්හලෙන් එහෙමත් නැත්නම් වෙනත් බුක් ෂොප්ස් වලත් තියෙනවා එහෙමත් නැත්නම් රුපියල් 400යි මේ පොත එහෙමත් නැත්නම් ඔබට අන්තර්ජාලයෙන් නොමිලේ භාගත කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඒක නිසා මේ පොත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ඔබ කියවිය යුතුයි දැන් එතකොට අරුණගේ අහුව ප්‍රශ්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදීද දැන් මම මේ රටේ අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා වැඩ කරන මිනිස්සෙක් සමාජයේ සියලුම ස්තරවල මිනිසුන් සමග ගැටෙන පුද්ගලෙක් මම බොහෝ විට අහනවා මේ මම හම්බ වෙන මිනිසුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වම ඔබට තේරෙන්නේ මොකද්ද කියලා මම එහෙම ප්‍රශ්න අහපු 100ට 90කට වැඩිය දන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද කියලා එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේම ටිකක් බරයි දෙවන්න ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව හරි කියවීමක් ඉගැන්වීමක් අපිට පාසලෙන්වත් ඊට පසුවවත් සමාජයේදීවත් අපිට වෙන්නේ නැහැ එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයකි ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය යනුවෙන් හඳුන්වනු ලැබේ ශ්‍රී ලංකා ජන රජය ඒකීය රජයකි ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ මේ තමයි පළවෙනි වගන්ති තුන මේ ව්‍යවස්ථාවේ මේක කියවනකොට ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගේ නම් මිලින්ද ඇගේ හිරිගඩු පිපෙනවා මට ජාත්‍යාලය ඇති වෙනවා මට ආදරයක් ඇති වෙනවා මගේ රට ගැන මොකද මේකේ පැහැදිලිව කියලා තියෙනවා මේක ජන රජයක් කියන්නේ රාජාණ්ඩුවට ප්‍රතිවිරුද්ධ මේ රජය මේ දේශය මේ භූමිය මේ සියල්ලම අයිති ජනතාවටයි මේ රටේ ජනතාවට ඒ විතරක් නෙමෙයි පරමාධිපත්‍ය 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 සම්පූර්ණ අයිතිය පාලනය කිරීමේ අයිතිය ඒ සියල්ලම අයිති ජනතාවට ජනතා නියෝජිතයන්ට නෙමෙයි මෙන්න මේක තමයි අපි බොහෝ දෙනා හරියට තේරුම් ගන්නේ නැති දේ මේක අයිති ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ දැන් කියන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයක කියලා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මේ ජන රජය පාලනය කිරීමේ කිරීම සඳහා අපි විසින් භාවිතා කරන ක්‍රමවේදයට තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉංග්‍රීසි වචනේ තමයි ඩිමොක්‍රසි ඒකේ සරල අදහස තමයි ජනතාව විසින් ජනතාව වෙනුවෙන් සිදු කරන පාලනය ඕකට සරල වචනේ අරුණ මම යෝජනා කරනවා අද ඉඳලා මේක නරඹන ප්‍රේක්ෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ බර වැඩි සරලව ජනතා පාලනය කියලා කියන්න ඩිමොක්‍රසි ජනතා පාලනය ඒක හරි ඒක පැහැදිලි ජනතාව විසින් සිදු කරන පාලනයක් මේක එතකොට ඒ ජනතා පාලනය සිදු කරන ආකාරය මේ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මට අවසාන වාක්‍ය කියන්න දෙන්න ඒකේ වැදගත්ම කොටස තමයි හතරවැනි වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමද භුක්ති විඳීමද මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ කියලා තියෙනවා ආ කියලා අනුවගන්ති තුනක් ඒක කියනවා ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ විධායක බලය ජනතාවගේ අධිකරණ බලය මේ බලන්න කොච්චර ලස්සනද කියලා මිරින්ද මේක වෙන කාගේවත් බලයක් නෙමෙයි මේක ජනතා නියෝජිතයන්ගේ බලයක් නෙමෙයි ජනතාවගේ බලය තමයි මේ කොටස් තුනකට කඩලා පරමාධිපත්‍ය මේ බල තුනකට කඩලා ව්‍යවස්ථාවෙන් පනවලා තියෙනවා. එතකොට මේ බල තුනම එක හා සමානයි. දැන් අද බොහෝ දෙනා කියන දෙයක් තමයි පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. ඒක ස්තන්නේ කර වැරදි අදහසක්. වැරදි මතයක්. ඒ නීතිඥයන් ජනතාව නොමග යවනවා. නෑ මේ ව්‍යවස්ථාවෙම මම මුලින්ම පටන් ගත්තේ ඒකයි. ජන රජයේ උත්තරීතර නීතිය ලෙස උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවම්හ ඒ කියන්නේ සියල්ලටම වඩා උත්තරීතර ව්‍යවස්ථාවයි විධායකය තමයි ජනාධිපති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාව තමයි ව්‍යවස්ථාදායකය තමයි පාර්ලිමේන්තුව අධිකරණ බලය තමයි මේ අධිකරණ පද්ධතිය ඔය තුන එකිනෙකට සමානයි මේ ව්‍යවස්ථාව 1977 හදු මේ ව්‍යවස්ථාව ඔය තුන එකිනෙකට සමානයි එකිනෙක මත යැපෙනවා අපි ඉස්සරහට කතා කරමු තව විස්තර ඔව් මේ ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය කියනවා මේ පරමාධිපත්‍යයට
චන්ද බලයේද ඇතුළත් වන්නේය කියලා. මිලින්ද රාජපක්ෂ මහත්මයා ඔබ සමාජ ක්‍රියාකාරකයෙක් සමාජයේ තත්ත්වය පිළිබඳව පසුගිය කාලය පුරා අවධානයෙන් සිටපු කෙනෙක්. මේ චන්ද බලය දැන් මේ අවස්ථාවේ ලැබිලා තියෙනවා ජනතාවට. මේ ජනතාව ඉල්ලා සිටපු දෙයක්ද? අරුණ මං හිතන්නේ අපි මුලින්ම බලන්න ඕන මේ චන්ද බලය කියන කතන්දරයට එනවත් එක්කම මිනිස්සුන්ගේ බලය කියන්නේ මොකද්ද කියලා. ඒක කියන්නේ ඉතාම සුවිශේෂී අවුරුද්දක් තමයි මේ අවුරුද්ද 2018 අවුරුද්ද. මේ අවුරුද්දට අවුරුදු 200ක් පිරෙනවා. ඌව වෙල්ලස්ස කරල්ලට. අපි මේ මේක මුළු සන්දර්භයම අරගෙන බලන්න ඕන මිනිස්සු විදියට අපි කොහෙද ඉන්නේ කියලා. 1818 මේ ශ්‍රී ලාංකීය විකාශනයේ රටක් විදියට විකාශනයේ සුවිශේෂීතම අවුරුද්දක් බවට පත් වෙන්නේ මේ ලන්දේසි පරංගි මේ හැම ජාතියක්ම අපි යටත් කරගෙන ඇවිල්ලා මේ ශ්‍රේෂ්ඨ ජාතිය මේ හරිම සංවර සුහදශීලී ජාතිය යටත් කරලා විනාශ කරමින් ඇවිල්ලා ඉංග්‍රීසිත් අපිව යටත් කරගෙන නරුම පාලනයේ උච්චතම අවස්ථාවකට එද්දී මේ ගම්මල හිටපු අහිංසක ගෑනු මිනිස්සු තරුණ තරුණියෝ නැගී සිටපු ප්‍රබලම අවස්ථාව තමයි 1818 කැරැල්ල. ඒකට සුද්ධෝ කැරැල්ලක් කියලා කිව්වට ඒක ජනතා ව්‍යාපාරයක් 1818 ඇති වුණු. ඒ ජනතා ව්‍යාපාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ජනතා ව්‍යාපාරයක් මර්ධනය කළ දරුණුතම ආකාරයෙන් මර්ධනය වෙන්නේ 1818. ඒ මර්ධනය කොයිතරම් දරුණුද කියලා කියනවා නම් මරන්නේ මේ රටේ ඉන්න වැඩිහිටි ගෑනු පිරිමි විතරක් නෙමෙයි. ඉපදිලා හිටපු මාස 5-6 දරුවන්වත් මරලා දානවා. ආයේ ඇවිල්ලා කැරල්ලක් ගහන්න බැරි වෙන්න. දරුවෝ උපදින්න ගැබ්බරන් හිටපු අම්මලා මරලා දානවා. ඒ දරුවෝ උපදී කියලා කියන බයට. හැබැයි ඒ විදිහට මේ මුළු ඌව වෙල්ලස්සම ලේ විලක් කරලා අපි මේ පොත් කියවලා බැලුවොත් විශේෂයෙන්ම ඒ කාලේ හිටපු ආණ්ඩුකාරයා ඉංග්‍රීසි ආණ්ඩුවට ලියපු ලියුම් ටික සිංහලට පරිවර්තනය කරලා පළ කරලා තියෙනවා. මං ආරාධනා කරලා තියෙනවා මේ ව්‍යවස්ථාව හැම දෙයක් ගැනම කෑ ගහන අයට ඒ පොත් පිංචත් අරගෙන කියවන්න කියලා අපේ ඉතිහාසෙ මොකද වුනේ කියලා. ඒ ලිපි ටික අරගෙන බලපුවාම පේනවා මේ ඌව වෙල්ලස්ස ලේ විලක් කරනවා. හැබැයි එහෙම ලේ විලක් කරපු රටත් අවුරුදු 200කට පස්සේ අරුණ තාම මේ විදිහට දුවනවා. ඒ තමයි මේ රටේ හැටි. ඒ තමයි මේ රටේ තියෙන උතුම්භාවය. ඒ තමයි මේ රටේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. දැන් ඊට පස්සේ තව දේවල් ගොඩක් වෙනවා. අපි ඊට පස්සේ 1900 ඊට පස්සේ තව ජනපිබිදීම් රැසක් වෙනවා. ඒ වගේ ප්‍රතිපලයක් විදිහට 1948 අපි නිදහස ලබා ගන්නවා. ඊට පස්සේ තව ඉදිරියටමින් විවිධ දේශපාලන ව්‍යාපාර ඇති වෙනවා. මේ රට ලෝකේ තියෙන ඉතාම සීමිත රටවල් කීපයක විතරයි තරුණ ජනනැගීම් 3ක් ඇති වුනේ. ලෝකේ තරුණ ජනනැගීමක් ඇති වෙන්න පුළුවන් රටක ඊට පස්සේ රටේ මිනිස්සු එකතු වෙලා හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා නැවත තරුණ පිබිදීමක් ඇති නොවන්න. හැබැයි අපේ 1971 තරුණ ජන කැරැල්ලක් ඇති වෙනවා. ඊළඟට 1988-89 කාලේ තරුණ ජන කැරැල්ලක් ඇති වෙනවා. හැබැයි භාෂාව ජාතිය කුමක් වුවත් 1980 ගණන්වල මුල උතුරේදී ඇති වෙන්නේ තරුණ නැගිටීමක්. ඒ විදිහට මේ විදිහට මේ රටේ තරුණ නැගිටීම් 3ක්. ඒ තරුණ නැගිටීම් 3ේදී මිය ගිය මේ රටේ ආණ්ඩු විසින් මරලා දාපු තරුණයෝ බුද්ධිමත් තරුණයන්ගේ ප්‍රමාණය ගත්තොත් ඒ තරුණයද ජීවත් වෙලා හිටියනම් මේ රට මෙතන නෙමෙයි තියෙන්නේ. හැබැයි එහෙම තිබිලත් 2018 මේ රට තාම මේ විදිහට තියෙනවා. එතකොට අපි බලන්න ඕන මේ රටේ ජනතාව කොහොමද හැසිරලා තියෙන්නේ. මේ හැම කම්පණයකදීම හැම විවසනයකදීම හැම අභියෝගයකදීම මේ රටේ මිනිස්සු කොහොමද හැසිරලා තියෙන්නේ කියලා. ඊළඟ දැවැන්තම අභියෝගය තමයි අපි හැමෝම දැන් කතා නොකරන අමතක වෙලා ගිහිල්ලා තියෙන මේ 30 වසරක කුරිරු යුද්ධය. ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය අවුරුදු 30ක් තිස්සේ මේ රටේ හැම පූජනීය ස්ථානයකටම මේ රටේ හැම ශ්‍රේෂ්ඨ නායකයෙකුටම මේ රටේ හැම මර්මස්ථානයකටම ආර්ථික මර්මස්ථානයකටම විතරක් නෙමෙයි අහිංසක ගෑනු මිනිස්සු අම්මල තාත්තල දුවආදරුවෝ ජීවත් වුණු කුඩා ගම්මානවලට පවා පැනලා විනාශ කරලා දැම්මා. ඒ විනාශය රුපියල් කෝටි බිලියන ගාණක් අපිට ගණන් කරලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක විනාශයක් සිද්ධ කරා. ඒ විනාශය කොච්චරද කියලා කියනවා නම් අම්මයි තාත්තයි නගින්නේ බස් දෙකකට. සැමියයි බිරිඳයි නගින්නේ කෝච්චි පෙට්ටි දෙකකට. මොකද එක්කෙනෙකුට හරි හවසට ගෙදරින්න පුළුවන් වෙයි කියලා. මම රැකියා ක්ෂේත්‍රයේ මේ හැමතැනකදීම මේක වෙන්නේ. එකපාරම දවල් 12ට ඉස්කෝලේ ඇරලා ළමයිව ගෙදර යවනවා බෝම්බයක් පුපුරයි කියලා.
එතකොට එහෙම රටකුත් ඒ ඒ රටත් ඒ ශාපයත් නිම කරලා 2018 වෙද්දි අද මේ විදිහට තියෙනවා. එතකොට මේ හැම සංසිද්ධියක් කරාම අපි මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ අතිශය වැදගත් සංකීර්ණ අවස්ථාවලදී මිනිස්සු විසින් ප්‍රගතිශීලී මිනිස්සු විසින් රටට ආදරය කරන මිනිස්සු විසින් ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කරලා තියෙනවා. මිනිස්සු විසින් නා දේශපාලකයෝ කුමන පක්ෂයක හෝ වෙන්න පුළුවන්, පාලනය කරන්නේ ඕනෑම රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ මැදිහත්වීම කරලා තියෙන්නේ ගම්වලින් ආපු මේ රටේ මධ්‍යම විද්‍යාලවලට ගිය මේ රට ගැන ආදරයක් තියෙන මේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු. ඔය යුද්ධෙන් මැරුණේ, ඔය කැරලිකෝලහල් වලින් මැරුණේ, ඔය තරුණ නැගටිම් වලින් මැරුණේ මේ රටේ අන්නේ බහුතර සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු තමයි බහුතරය මැරුණේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඔය සම්පූර්ණ සංසිද්ධිය මතක තියාගෙන තමයි අද අපි මේ මුහුණ පාලා තිබෙන අර්බුදකාරී තත්ත්වයට එන්න ඕනේ. අද මේ රට අර්බුදකාරී තත්ත්වයක මුහුණ පාලා තියෙන්නේ ඇයි කියන එක මට වඩා හොඳට මෙතනින් එහාට ඉන්න කතික තුන්දෙනා විස්තර කරන්න දන්නවා. ජාත්‍යන්තර වශයෙන්, දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්. ඒ නිසා මම ඒ තුන්දෙනාට ඉඩ දෙනවා මේ අර්බුදය මොකක්ද කියන එක පැහැදිලි කරන්න. හැබැයි අරුණ මතක තියාගත යුතු දේ තමයි ඒ අර්බුදයේදී අපේ ඓතිහාසිකව අර්බුදයේදී වඩා තාර්කික අවශ්‍ය නම් ජීවිත පරිත්‍යාගයෙන් මැදිහත් වීමක් කරලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. අද අපි ඇවිල්ලා ඉන්නේ අන්න ඒ තැනට. ඒක මතක තියාගෙන තමයි මේ ව්‍යවස්ථාවේ වැඩිම බලයක් ලැබිලා තියෙන්නේ ජනතාවට කියන එකත්. අද රටක් විදියට අපි තල්ලු වෙලා ඇවිල්ලා ජනතා පරමාධිපත්‍ය උරගා බලන ඡන්දයකට ඇවිල්ලා තියෙන එකත් දිහා බලන්න ඕනේ මෙන්න මේ සම්පූර්ණ සන්දර්භය ඇතුලේ. ඔබ මේ කියන ප්‍රගතිශීලී සටන් ව්‍යාපාරය ඇතුලේ පසුගිය කාලය පුරා අපි ඔබත් දුටුවා. ඔබ අපේ පරම්පරාවේ තරුණයෙක් විදියට අපි මේ පිළිබඳ ආඩම්බර වෙන අතරෙම තරුණ ප්‍රජාව මේ අවස්ථාවේ මොහොන් දී තිබෙන තත්ත්වයන් පිළිබඳව අපි ඉදිරියේදී කතා බහ කරන්නට සූදානම්. මීළඟට මගේ අවධානය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා වෙතට. ඔබතුමන් පසුගිය කාලයේදී මේ වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය පමණක් නොවේ ඉෂ්ට කරන්න සිද්ධ වුණේ ජාතිකත්වය, ඒ වගේම අපේ නැතිව යන දේශීය සම්පත් පිළිබඳව ඔබට හඳුනා ගන්න සිද්ධ වුණා. ඊට අමතරව ඔබට සිද්ධ වුණා විදේශයන්ගෙන් විවිධාකාරයෙන් පැමිණෙන ආක්‍රමණශීලී නිෂ්පාදන පිළිබඳව හඳුනා ගන්නට, මේ පිළිබඳව ජනතාව අවදි කරන්නට. අවසානයේදී ඔබට සිද්ධ වෙනවා මේ දේශපාලනික වශයෙන් ජාත්‍යන්තරයෙන් අපට සිද්ධ වෙන බලපෑම් වලට එරෙහිව ජිනීවා නුවර දක්වා යන්නට විවිධාකාරයේ ජාත්‍යන්තරය සමග ගැටෙන්නට. මේ ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වය ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්ද මහාචාර්යතුමනි? ඇත්තටම මිලින්ද ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. මේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තමයි අප මේ විදිහට ඉන්නේ. ඉතාම නිවැරදි මිලින්ද කියපු කාරණේ, විශේෂයෙන්ම ඓතිහාසික කාරණා සලකලා බැලුවට පස්සේ විශේෂයෙන්ම බටහිර ජාතීන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සියවස් 5කට ආසන්න කාලයක් ඔවුන්ගේ ග්‍රහණයට නැතු වෙලා තිබිලත් අදත් අප මේ විදිහට ඉන්නේ. මේ වගේ වැටීම් වලට ලක්ුණ වෙනත් රටවල් තිබුණා, තාමත් ඒ තත්ත්වෙම තිබෙන වැටලා තියෙන. විශේෂයෙන්ම අපි දන්නවා සමහර රටවල් තියෙනවා සුලිසුලඟක් ආවම, එහෙම නැත්නම් වෙනත් ස්වභාවික විපතකින් පස්සේ අවුරුදු ගණනාවක් යනකම් ඔලු උසන්න බෑ. හැබැයි අප මෙතරම් පීඩාවට ලක් වෙලත් ජාතියක් හැටියට, රටක් හැටියට අපි නැගී සිටිනවා. යම්කිසි නොපෙනෙන ජීව ගුණයක්, යම් ආධ්‍යාත්මික ගුණයක් මේ රටේ තියෙනවා. එතකොට විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් මේ පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙනවා, සහ ඔවුන් දකිනවා සියවසකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය කරලත් ඔවුන් අපේක්ෂිත දේ මේ රටේ ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙච්ච එක ඔවුන් ලැබපු පරාජයක් හැටියට. දැන් බලන්න ලෝකේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේ අපේ රටේ අගමැතිවරයා වෙනස් වීම පිළිබඳව මහ ලොකු සාකච්ඡාවක් යනවා. ඒ වගේම තමයි මේ රටේ සිදුවන දේශපාලන වෙනස්කම් පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙනවා. දැන් එකාතකින් කියනවා මේක මේ පුංචි රටක්. එංගලන්තයට සැතැම්ම දහස් ගාණක් ඈතින් ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන, අපි ආර්ථිකව ගත්තොත් එහෙම අපිට බොහොම පොඩි ආර්ථිකයක් තියෙනවා. දේශපාලනිකව ගත්තොත් එහෙම, එහෙම නැත්නම් යුදමේ වශයෙන් ගත්තොත් එහෙම අපට බෑ කවදාවත් එංගලන්තෙත් එක්ක යුදමේ වශයෙන් මේ තියෙන මේ අද තියෙන තත්ත්වෙදි සටන් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන යුදමේ ශක්තියක් තියෙන රටක් නෙමෙයි එහෙම බැලුවොත්. නමුත් ඇයි එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා කරන්නේ? අපේ මේ බලපෙරළිය සිද්ධ වෙලා පසුදිනම සාකච්ඡාවට ලක් කරන එංගලන්ත පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් කරනවා. එතකොට දැන් ওই රටවල 200 ගැනම කතා කරන්නේ නැහැ නේ එංගලන්ත පාර්ලිමේන්තුවේ. අනිත් අතට
අපිට දැන් ස්කොට්ලන්තයේ එංගලන්තයෙන් එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්ව යන්න ජනමත විචාරණයක් පැවැත්වුවා සහ ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. දැන් අපේ පාර්ලිමේන්තුවේ කතා කරනවද ස්කොට්ලන්තයේ මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙන එක හොඳයිද කියලා ඉවරද? කතා කරන්නේ අපි පිසු කියලා වගේ හිතනෝන්නේ. අපේ එහෙම නමුත් දැන් එහි එහෙම එකක් නැහැ. එතකොට ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිය උසුලා සිටිනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ කර්මත තියෙන බරක් හැටියට දකින්නවා මේ ශ්‍රී ලංකාව. මෙච්චර කතා කරන්නේ. ඒ වගේ තවත් යුරෝපීය ජාතීන් කීපයක් සිටිනවා. ඒකට මූලික වශයෙන් හේතුවක් තමයි ලෝකේ මේ වෙලාවේ ඕනම කාරණයක් ඉස්ස සිද්ධ වෙන්නේ යම් දාර්ශනිකයෙකු සහ චින්තන පසුබිමක් මත. අද ලෝකේ ආධිපත්‍ය ධර්ණ දාර්ශනික පසුබිමට යම් විදිහකට ප්‍රතිඋත්තරයක් දෙන්න ඒහා ගැටෙන්න පුළුවන් ශක්තිමත් දාර්ශනික පදනමක් තියෙන රටක් ජාතියක් ඒ වගේම සංස්කෘතියක් මිනිසුන් පිරිසක් තමයි මේ රටේ ඉන්නේ. ඉතින් ඒක තමයි ඔවුන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. අර මිනින්ද කිව්වේ ඇයි වැටෙන්නේ නැතුව ඉන්නේ මෙහෙම ඉන්නේ කොහොමද? මොකක්ද මේ තියෙන ගුණය මේ පොඩි වර්ග කිලෝමීටර 65610 ඇතුළේ? ඒක ඔවුන්ට තාමත් වටහා ගන්න බෑ. ඒක තමයි විවිධ දාර්ශනිකයන් විස්තර කරනවා යුරෝපීය දාර්ශනිකයන් මේ ගූඨ බවක් මහා පුදුම බවක් එහෙම නැත්නම් අද්භූත බවක් මේ රටේ තියෙනවා කියන එක ඔවුන් දිගින් දිගටම විස්තර කරනවා. ඉතින් අන්තර්ජාතිකව ගත්තොත් අද අපට එන මේ පීඩණය එහි එක් ආකාරයක දිගුවක්. LTT සංවිධානය හරහා දියත් වෙච්ච දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරයට මුල සිටම අනුග්‍රහයක දැක්වේ ඉංග්‍රීසින් ප්‍රමුඛ මේ බටහිර ජාතීන් අනුග්‍රහය දැක්වුවා. ඒක තමයි ප්‍රභාකරන් මැරෙන්න ඔන්නෝ මෙන්න තීද්දිත් එංගලන්තයේ විදේශ ඇමතිවරයා සහ ප්‍රංශ විදේශ ඇමතිවරයා ලංකාවට ඇවිල්ලා මේක නතර කරගන්න පුළුවන්ද කියලා බැලුවේ. මුග දෙනෙක් නොදන්න කාරණයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අවසන් දින කිහිපයේ සටනේ ඒ වගේ දිරු බැන්කි මුන් මහත්මයා ලංකාවට එන්න හැදුවා. එතකොට ඒ එන්න හැදි වෙන මොහොතවත් නෙමෙයි අපිට තේරෙත හැකි අර විදේශ ඇමතිවරු ආපු කාරණේටම තමයි. සාමාන්‍ය ලෝක සම්ප්‍රදායක් තියෙනවා අරුණ එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්වරයා රටකට එන්නේ කොට ඒ රටේ නායකයා ඉන්න ඕන රටේ සම්ප්‍රදායක් ඒක. එවකට අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබට මතක ඇති සටනේ අවසන් දින කිහිපෙදී එතුමා එකපාරට විදේශගත වුණා යම් කිසි සමුළුවක් උදෙසා මට මතක හැටියට ජෝර්දානයට ගියේ. ඒ එතුමා ගිය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමාට ලංකාවට එන්න බැරි වුණා. හැබැයි එතුමා ඒ ගිහිල්ලා තව දින කිහිපයකින් එතුමා ආවට පස්සේ මේ ප්‍රශ්නේ අපි විසඳගත්තා. හැබැයි අර මහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඊළඟ සතියේම ලංකාවට ආවා. ඇවිල්ලා ඔහු මොකද කරේ මෙහි තියෙන විස්තර ඔයාලා බලලා ගිහිල්ලා ඔහුට උපදෙස් දෙන්න කියලා දරුස්මාන් කියන ඉන්දුනීසියානු ජාතිකයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ වාර්තාව තමයි මේ රටට එරෙහිව මෑත කාලෙදී අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් වෙච්ච ඉතාම භයානකම ලියවිල්ල. ඒකේ තමයි පළවෙනි වතාවට කියන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයක් හැටියට යුද අපරාධ කරා කියලා. ජනතාව 40,000ක් සිවිල් වැසියන් අවසන් දින කිහිපෙදී මරා දැම්මා කියලා සචේතනිකව ඉන්ටෙන්ෂනලි හිතාමතා අපි රාජ්‍යයක් හැටියට වැරදිලා කරපු දෙයක් නෙමෙයි මින් ඉලක්කම් සහිතව කියනවා. අදරත් ඒ වார்த்தාවේ සංඛ්‍යාලේඛනය පාවිච්චි කරන විවිධාකාර ජාත්‍යන්තර සංවිධාන. එතකොට අප පසුව හොයාගත්ත මේ 40,000 කියන අගය ලබාගෙන තියෙන්නේ සටන ඉවර වෙන්නත් අවුරුද්දකට පමණ පෙර එවකට හිටිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මෙහෙම අනාවැකියක් පළ කරලා තියෙන්නේ 40,000ක් මැරෙන්න පුළුවන් මෙහෙම සටනට ගියොත් එහෙම කියලා. එතකොට ඒ 40,000 අගය අරගෙන තමයි මේ වார்த்தාව අමූලික බොළු වார்த்தාව කදලා තියෙන්නේ. එතකොට ඒ වார்த்தාවේ මත පදනම් වෙලා විවිධ අපේ රටට බලපෑම් කරන්න හැදුවා. නමුත් එවකට හිටිය රජයේ ඉතාම දක්ෂ විදිහට උපායශීලී විදිහට ඒ කාරණා මගහැරියා. හැබැයි අවාසනාවකට 2015 මේ වෙච්ච දේශපාලන වෙනස්සත් එක්ක මේ රටේ පහළ වෙච්ච නරකම විදේශ ඇමතිවරයා තමයි මංගල සමරවිට. එතුමා සම අනුග්‍රහකත්වය දැක්වුවා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියකට. ඒ යෝජනාවලිය පදනම් වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරපු වார்த்தාවක්. ඒ වார்த்தාව පදනම් වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු දරුස්මාන් වார்த்தාව. අපි ඊළඟට කතා කරමු ඉදිරියේදී මොකද්ද කියලා මේ වார்த்தාවේ තියෙන භයානකකම. මම මේක කියලා නවත්තන්නම් මේ වටේදී. කා යෝජනා 20කට සම අනුග්‍රහකත්වය දක්වනවා මංගල සමරවිර මැතිතුමා 2015 ඔක්තෝබර් මාසෙදී ගිනිව නගරේදී. ඒකේ කියනවා කාරණයක් 2000 මේ රටේ ව්‍යවස්ථාව පිළිබඳ එහෙම නැත්නම් මේ රටේ ඒකීය භාවය පිළිබඳව යම්කිසි වෙනස්කමක්
කරන්නේ එතුමා මේ කාරණා විශ්ය ඇතුළතදී එකඟ වෙනවා. එතකොට ඒකට අපට ලැබිලා තියෙන අවසාන කාලේ තමයි 2019 මාර්තු මාසේ. මොකද 2017 මාර්තු මාසේ යෝජනාවලියක් සම්මත කරගත්තා. ශ්‍රී ලංකාව මේම සමනුග්‍රහකත්වයට දක්වපු කාරණා විශ්ය සම්පූර්ණ කරන්න ඕන 2019 මාර්තු මාසේ කියලා. ඒකේ එකක් තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා. එහෙම නැත්නම් 13 වෙනි සංශෝධනයේ අඩුම ගානේ සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕන කියලා. එතකොට 2019 මාර්තු මාසේ වෙනකොට මේවා කරනවා කියලා මංගර සමරවීර මැතිතුමා එදා සමනුග්‍රහකත්වය දක්වලා පොරොන්දු වෙලා ආවි. අපේ අන්තර්ජාතික ප්‍රජාව කියන ඔය කට්ටිය මේ සියලු බලපෑම් කරනවා අපිට මේ කාරණා ටික ඉෂ්ටසිද්ධ කරගන්න. එතකොට රටක් හැටියට අපට තීරණයක් ගන්න වෙලා තිබුණා 2019 මාර්තු වෙනකොට මේ සියලු පාවා දීම් ටික කරලා ඉවර කරනවද? එහෙම නැත්නම් ඊට මෙපිටින් මේක වෙන විදිහකට වේර ගන්නවද කියලා. මම හිතන්නේ රටක් හැටියට ජාතියක් හැටියට අප සියලු දෙනා අද සතුටු වෙන්න ඕන. මේ ගමන తాවකාලිකව නවත්ත ගන්න අපිට පුළුවන් කියලා තියෙනවා. ඒක ස්ථිර ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන වෙනම සාකච්ඡා කරන්න ඕන. හැබැයි ඒ ආපු ගමන తాවකාලිකව අද වෙනකොට නැවතිලා තියෙනවා. මංගල සමරවීර කියන ද්‍රෝහි විදේශ ඇමතිවරයා කරපු ඒ පාවා දීම මොහොතකට දැන් අපිට නතර කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු 2019 මාර්තු වලට ඉස්සෙල්ලා මේක ස්ථිර ජයග්‍රහණයක් බවට පත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයිද කියලා. ජාතියක් විදියට ජාත්‍යන්තරයේ හමුවේ ඒ විජයග්‍රහණය ලබා ගන්නට ඔබතුමන් ජිනීවා නුවරට පවා ගිහිල්ලා කරපු කාර්යභාරය අපි පසුගිය කාල සීමා තුළදී දුටුවා. ඒ පිළිබඳව අපි ආඩම්බර විය යුතු ජාතියක් විදියට සංජීව එදිරිමාන මහත්මයා ඔබ තිරේ නොසිටියාට පසුගිය කාලය පුරා මේ රටේ සමාජ ක්‍රියාවලිය පිළිබඳව අවුරුදු 3.5ක් පුරා දැඩි අවධානයකින් විමසිල්ලකින් හිටපු පුද්ගලෙක්. දැන් මේ පසුගිය සති කිහිපය තුළ ඇති වෙලා තියෙන වෙනස්කම අපේ රටේ ජනතාව පසුගිය කාලය තුළ අපේක්ෂා කරපු වෙනසක්ද මේක? අරුණ මේ හරි එතනින් පටන් ගත්තොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමස්ස විග්‍රහය එන්නේ මේ සිද්ධිය රනිල් වික්‍රමසිංහට පේන විදිහෙන් නෙවෙයි. ඒ කියන්නේ හිටපු වගමැති රනිල් වික්‍රමසිංහට මේ ගැන දේශපාලන විග්‍රහයක් ඇති. ඒක ඔහුට අදාළ ඇති. ඒක UNP-ට අදාළ ඇති. ඒ කියන්නේ UNP මේ මොහොත වන විට තියෙන මේ සීමිත ඡන්දදායක පදනමේ යම් කොටසකට ඒක අදාළ ඇති. නමුත් රටේ සමස්ත ජාතිය ඉරණම තීරණය කරන්නේ ඒ රාජ්‍යයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශයක් මත නෙවෙයි. අපිට එතනට යන්න බෑ. තවදුරටත් මේක විග්‍රහ කරගන්නවා නම් මාචාර්ය චන්නජය සුමනගේ අවසානයට මං එන්නම්. යමක සිදුවීමේ හොඳ නරක විග්‍රහ කරගන්න තියෙන සරල සහ පහසුම තැනක් තමයි ඒසේ සිදු නොවුනා නම් කුමක් වේවිද කියන තැන. මාචාර්ය චන්නජය සුමන කතා කළ ඒ කාරණාව. ඔහු ජිනීවා නුවරට ගිහිල්ලා රට වෙනුවෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ කාරණාව. දැන් මොහු මතු කරපු මහාචාර්යතුමා මතු කරපු කාරණාවේ මංගල සමරවීර විදේශමතිවරයා ඔබගේ අර්ථකථනයට මම හරි එකඟයි. ලාංකික ඉතිහාසයේ සිය මව් රටට ද්‍රෝහිකම් කිරීමේ උපරිමය කළ විදේශමතිවරයා ඔහු. ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරපු යෝජනාවට එහි වින්දිත පාර්ශ්වය වන ලංකාව සමානුග්‍රහකත්වය දක්වන කොහොමද ලස්සන. ඉගෙනෙමි ඒකෙන් වසරකට පසුව ඔකට ඒ අංකකින් අපි මේ යෝජනාවලිය අඳුනගන්න මට අංකේ මතකයට එන්නේ දෙවනි යෝජනාව වෙනවා නෑ අර අපි මෙහෙම කරමු ඒකේ අර වගන්තිය රටට අහිත කර අපි මෙහෙම වෙනස් කරගමු කියලා නෙමෙයි එහි අන්තර්ගතයේ ලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා තව අවුරුද්දක් කල් දෙන්න කියලා ඒක තමයි තිබුණ යෝජනාව. දැන් මේ තියෙන ගැතිභාවයේ බරපතලකම කොයිතරම්ද කියනවනම් රාජ්‍ය මුඛ්‍ය නීතිය වන ආන්ෘකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත රටේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට එරෙහිව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මුලින්ම යන්නේ මානායක හමුදුරු හම්බෙන්නවත් කාදිමල් තුමා හම්බෙන්නවත් එහෙම නැතිනම් මේ රටේ අනෙකුත් ආගමික නායකින් මුණ ගැහෙන්නවත් මේ රටේ මිනිස්සු මුණ ගැහෙන්නත් ඔහුගේ පළමු සිතුවිල්ලම යොමු වෙන්නේ බටහිර තානාපති කාර්යාල වෙත. ඇයි මේ? ඔහුට තාම තේරෙන්නේ නැද්ද අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් දැන් නිදහස් කියලා? ඉස්කෝලේදී එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේදී හෝ ඉගෙන ගත්ත නැතිනම් මේ රටේ ජීවත් වෙච්ච අවුරුදු 60 ගාන ඇතුළතදීවත් ඔහු තාම දන්නේ නැද්ද මේ රට දැන් නිදහස් රටක් කියලා? ඇයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඌට වඩා බරපතල කියන්නේ හොයාගෙන ගිහිල්ලා නෙමෙයි අපිව හොයාගෙන ඇවිල්ලා අපිට එරෙහි වෙන තැන් වලට හරි ලස්සන මොන දුන්නනේ බර්නඩ් කුෂ්නර් ඩේවිඩ් මිලිබෑන් ආපු වෙලාවේ මහින්ද රාජපක්ෂට හයිය තිබ්බනේ ජනාධිපතිවරයා විදියට
රටේ ස්වදේශික න්‍යායපත්‍රයේ බර්නඩ් කූෂ්නර් ප්‍රංශ විදේශමන්ත්‍රීට කියන්න. ඒකම ඩේවිඩ් මිලිබෑන් නැමැති ඔය එංගලන්තේ ඉන්න විදේශමන්ත්‍රීවරයාට කියන්න. එකවරක මහාචාර්ය චන්නජයසූරි මහත්මනිද අපි ලංකාවේ මිලි අපි කරනවානේ වික්ටරි පෙරඩ් එක කියලා. දැන් මේ ඒකත් නතර වුණානේ. කියන විජයග්‍රහණේ පෙළපාලිය කියලා. ඒක මේ කිසියම් පාර්ශවයක් අගතියටපත් කොට කිසියම් පාර්ශවයක් තෘප්තිමත් කිරීම එකක් නෙමෙයි ලෝකේ ඕනම රටක කිසියම් සන්නද්ධ අරගලයකින් ජාති නිදහස් වීම සමරනවා. රුසියාවට ගියත් ඕනෑම රටක නායකයෙක් ඒ පිළිරුව ළඟට ගිහිල්ලා මල් තියන්න ඕන. අපේ රටේ විජයග්‍රහණේ පෙළපාලිය නතර කරන්න කියලා එක්තරා මොහතක ඒ වෙලාවේ හිටියේ මේ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ජෝන් රැන්කින් ඇවිල්ලා එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය මෙසිර රාජපක්ෂ මහත්තයාට යෝජනාවක් කරනවා ඔබේ රජයේ මේ වහම නතර කළ යුතුයි. මේක කිසියම් ආකාරයෙන් මේ රටේ ගොඩනැගෙමින් පවතින සංහිඳියාවට බාධාවක් කියලා. හැබැයි බෙසිල් රාජපක්ෂට ඒ වෙලාව උත්තරයක් තිබුණා. ඔහු ජෝන් රැන්කින්ගෙන් පෙරලා අහනවා ඔබලා දෙවන ලෝක යුද්ධ ඉවර කළා වීඩේක සමරනවා. ඒ කාලේ තමයි 50 වෙනි සමරුම තිබුණේ. ඒ සමරුමේම ඔබලා තින් වෙඩි කාලා මෙරුම් කාලා පරාජය පිළිගත්ත ජර්මනි වත්මන් චාන්සල ඇන්ජලා මර්කල් ඇවිල්ලා ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වෙනවා. ඒක ඔබලට ඕකේ නම් ඇයි අපිට එසේ නොවෙන්නේ? කියන මෙන්න මේ සංසන්දනාත්මක විග්‍රහයට යන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඒ සඳහා වන ස්වදේශික හදවත නැහැ. ඒ සඳහා වන ස්වදේශික මං කිසි මොහොතක ඔහු නිවැරදිව විශ්වාස කරන දේශපාලන දර්ශනය තුළ ඔහු සාර්ථක ඇති. ඒ දර්ශනය ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් පිළි නොගත්තු බව ජනාධිපතිතුමාගේ පසුබිම. ඒ තීරණය ගන්නකොට අරුණ හිතන්නකෝ තමන්ව බලයටපත් කරන්න දායක වෙච්ච UNP-ට එරෙහිව තීන්දුවක් ගන්න නම් මොනතරම් බරපතල හිත්රිදීමකට මොනතරම් බරපතල එකට ඉන්න පරිගමකට යන්නේ නැද්ද කියලා. දැන් කෙනෙක් දැන් අපි හිතමුක ඉවසීමේ සීමාව ඒ තරම බිඳෙන්න මොනතරම් බරපතල තැනකට යන්නේ නැද්ද කියලා UNP තේරුම් ගන්න ඕන එක තමයි. මේ රටේ ගමේන අහිංසක එක්සත් ජාතික පාක්ෂිකය තේරුම් ගන්න ඕන එක තමයි. අංක 1 DS සේනානායකගේ UNP අද නැහැ අරුණ. ඩඩ්ලි සේනානායකගේ ජෝන් කොතලාවලගේ JR ජයවර්ධනගේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ UNP එක නෙවෙයි මේ තියෙන රනිල් වික්‍රමසිංහගේ UNP. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයෙක් විදියට විතරක් නෙවෙයි අසමත් වෙන්නේ. UNP නායකයා විදියට අසමත්. අපේ ගම්වල අරුණ ඒ කාලේ අදහසක් තිබුණා UNP ආණ්ඩුවවත් සාක්වි සල්ලි දෙනවා කියලා. ඒ කියන්නේ ඒ අර චීනයේ ඩෙන් ෂියාපෙන්ලා ඒ කාලෙම JR ජයවර්ධන විරුත් ආර්ථික සංකල්පයකට ගිහලා එහෙම පොඩි එකක් හදලා තිබ්බා. අන්තිමට රනිල් වික්‍රමසිංහ ඒකත් නැති කළා. ඒ ආර්ථිකයේ වර්තමානයේ මුහුණ දීලා තියෙන ඉරණම් පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ. අපි මීළඟට යොමුන්නේ ආචාර්ය අමිල කංකරම්ගේ මහතා වෙත. ආචාර්යතුමන් මේ පිළිබඳව ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට මෙතන සිටින හොඳම පුද්ගලයා විදිහට මම විශ්වාස කරනවා. ආචාර්යතුමනි, දැන් පසුගිය අවුරුදු කිහිපයේ ආර්ථික ක්‍රියාකාරීත්වයත් එක්ක අපේ රට තියෙන මොන වගේ තැනකද? ඇත්තටම අරුණ, එතෙන්ට යන්න ඉස්සෙල්ලා මම මේ මිලින්ද කියපු කතාවක් සහ මේ ප්‍රොෆෙසර් අපේ ජයසුමන මැතිතුමා කියපු කතාවකට යොමු වෙනනම්, මොකද මේ දෙදෙනාම කිව්වා අපේ ඉතිහාසය ගැන රටේ. ඔව්. එතකොට මේ රටේ ඉතිහාසය අපි ඉතිහාසයෙන් මතින් තමයි වර්තමානයේ ගොඩනගන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ වෙලාවේදී මේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි ඉතිහාසය පොඩ්ඩක් බලන්න ඕනේ. අපි යටත් විජිත විදිහට හිටියා. මේ ඉන්නකොට සුද්ධ නැත්තම් ඉංග්‍රීසි ජාතිකයන් අපි යටත් කරගත්තේ ප්‍රධාන වශයෙන් මේ තියෙන ආර්ථික මර්මස්ථානයක් ඉඳ ලංකාව. ඉතින් ආසියාවේ අදටත් අපි දකිනවා මේ චීනය, ඉන්දියාව, ඇමරිකාව මේ ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලනයට අතදාන ප්‍රධාන හේතුවක් තමයි මේ ආර්ථික මර්මස්ථානයක් විදිහට ලංකාව පාවිච්චි කරන්න තුනන්ද. ඉතින් ඒක අපි ඉස්සෙල් තේරුම් ගන්න ඕනේ. මොකද මේ ආර්ථිකය සහ දේශපාලනය කියන්නේ එකට බැඳිච්ච දෙයක්. ලංකාවේ ඕනම රටක ආර්ථික දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයක් නැත්නම් ආර්ථිකය බිඳ වැටෙනවා. ඉතින් ආර්ථිකය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි දේශපාලන අස්ථාවරභාවය. අද මං හිතන්නේ ලංකාවට වෙලා තියෙනත් ඒ ප්‍රශ්නෙම තමයි. මොකද උදාහරණයක්ද ගිය වසර කීපය අපි බැලුවාම ගිය වසර 3 අපේ ආයෝජන අඩු වෙලා තියෙනවා. ආයෝජන අරගෙන ගිහිල්ලා තියෙනවා ලංකාවෙන් එළියට. ආයෝජකයන් බලාපොරොත්තු වෙච්ච වෙනස සිද්ධ වෙලා නැහැ. ඒ ලාභ ලැබිලා නැහැ. මොකද උදාහරණයක් විදිහට දැන් අපි කියනවා FDI නැත්තම්
ඍජු විදේශ ආයෝජන ලංකාවේ නැති තරම් අද. ඒකට එක හේතුවක් තමයි අපේ මාධ්‍ය මිතුරා කිව්වා වගේ UNP ආණ්ඩුවක් ආවහම අපි හිතුව සාක්කුවේ සල්ලි දෙයි කියලා. විදේශ ආයෝජකත් ඒකම හිතුවා සහ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝත් ඕකම තමයි හිතුවේ. හැබැයි අද වෙලා තියෙන්නේ ආයෝජන වලට එන සහන සියලු දේම නැති වෙලා තියෙනවා. බදුබර වැඩි වෙලා තියෙනවා. බදු නිසා ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා අද ඇත්තටම නැත්තරම නැති වෙලා තියෙනවා. ලංකාවේ ගත්තහම සියලුම ව්‍යාපාර වලින් 60%ක් 70%ක් වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ. හැබැයි මේ රජය හිටපු එක්සත් ජාතික පක්ෂ රජය මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. ඒතර පළවෙනි එක්සත් ජාතික පක්ෂ රජයේ පළවෙනි අයවැයම ෆෝකස් කරේ මේ මල්ටි නැෂනල්ස් නැත්නම් ලෝකයේ තියෙන විශාල ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙන්න. බහුජාතික ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙන්න. හැබැයි මේ ආර්ථික විශේෂඥයෝ කියන පිරිසට එක්සත් ජාතික පක්ෂයේ තේරුම් ගන්න බැරි වුණා ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පවතින්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතරේ. ඉතින් අද වෙලා තියෙන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වහගෙන යනවා තමන්ගේ ව්‍යාපාර. ඒක නිසා මේ ව්‍යාපාර ආර්ථිකය ඇතුලේ ලොකු හිඩසක් ඇති වෙනවා. ඒක සමග මේ ලංකාවේ ජාතික නිෂ්පාදනය ඊට පස්සේ ජාතික ආර්ථිකයට ලොකු පහරක් වැදිලා තියෙනවා. කොහොමද තවසනේ බහුජාතික සමාගම් පවා තෘප්තිමත් වුණේ මේ පැවතුණු තත්ත්වය පිළිබඳව? ඔවුන්ගේ ආර්ථිකයත් කඩන් වැටුණා. අර බහුජාතික සමාගමක් වුණත් එක ආර්ථික රටකට ඇවිල්ලා ආයෝජනය කරන්න නැත්නම් මේකෙන් ලාභ ලබා ගන්න ස්ථාවර දේශපාලනික වාතාවරණයක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගිය අවුරුදු 3 දිහා බැලුවාම බදු නීති පමණක් වෙනස් වෙලා තියෙනවා 4-5 වතාවක්. සමහරවිට ඊටත් වැඩි. අද තියෙන බදු නීතියනේ මේ හෙට තියෙන්නේ. ඉතින් කොහොමද ව්‍යාපාරිකයෙක් ලංකාවට සල්ලි ගෙනල්ලා අවුරුදු 5-6ක මේ ලාභ ලබා ගැනීම අරමුණින් සල්ලි ගෙනවට පස්සේ අද තියෙන බදු නීතියනේ මේ සල්ලි ගේනකොට තිබ්බ බදු නීතියනේ මේ අද තියෙන්නේ. හෙට තියෙන වෙනත්ම බදු නීතියක්. ඉතින් එතකොට කොහොමද ස්ථාවර ව්‍යාපාරයක් කරගෙන යන්නේ බහුජාතික සමාගමක් පවා? ඉතින් අපි ඊළඟ වටවලදී කතා කරමු කොහොමද අපි මේකට විසඳුම් ලබා දෙන්නේ කියලා. ඉතින් අද තියෙන තත්ත්වය ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න අද තියෙන තත්ත්වය ඉතාමත්ම භයානකයි. මේ වෙනස සිදු වුණේ නැත්තම් මේ දවස් කීපයකට ඉස්සෙල්ලා මම හිතනවා මේ බදු නිසා සහ ව්‍යාපාරිකයන්ට තියෙන ඉතාමත් සුබදායක නැති වාතාවරණය නිසා ලංකාවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැති වී එකන යනවා. සහ මේ කීප දෙනෙක් ඉහළ පැලැන්තියේ කීප දෙනෙක්ගේ ව්‍යාපාර විතරක් මේකෙන් ආරක්ෂා වෙන්න තිබුණා. ස්තුතියි ඔබට. මෙවන් ආර්ථික දේශපාලන පසුබිමක් තුලයි අපි අද කතා බහ කරමින් සිටින්නේ. අපි කෙටි විරාමයකට යොමු වෙමු. විරාමෙන් අන්තරව අපේ රටේ හෙට දවසේ කොයි බෙටද යන්න පිළිබඳව අපි තවදුරටත් කතා බහ කරමු. අපේ දෙවන වටේ හමුවීම ඇතුළාන්තයේදී අපි පළමු වටේදී කතා බහ කළේ වර්තමාන රට තුළ පවතින ආර්ථික දේශපාලන වාතාවරණය පිළිබඳව. පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රියාත්මක වූ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව ඒ හරහා ජනතා මුහුණ දී සිටින තත්ත්වයන් පිළිබඳවයි අපි කතා බහ කළේ. අපි දෙවන වටේ ආරම්භය ලබා ගන්නවා සමාජ ව්‍යවසායක එරංග ගිනිගේ මහත්මයාගෙන්. ගිනිගේ මහත්මයා, දැන් ඔබ කියන්නේ මේ ජනතාව ලබාගත් එක්තර ආකාරයක ජයග්‍රහණයක් මේ වැඩපිළිවෙල. දැන් කොයි ආකාරයට මේ ඉදිරි මාස කීපය තුළ රටතුර ඇතිවෙන දේශපාලන වෙනස්කම විශේෂයෙන් මැතිවරණයක් වෙනවා, මේ සියල්ලත් එක්ක මේ ප්‍රජාතන්ත්‍රවාදී මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? ජනතා පාලනය කියලා කියනවා. ඔව්. ඉතින් හොඳම දේනේ වෙලා තියෙන්නේ. දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ජනතාවට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මැතිවරණය තමන්ගේ ඡන්ද බලය භාවිතා කරලා තමන්ගේ ව්‍යවස්ථාදායක බලය මෙහෙයවීම සඳහා නියෝජිතයන්පත් කරන්න. මිලින්ද, අර ඔබතුමාගේ කතාවේදී ඔබ වචනයක් පාවිච්චි කරනවා කරා දේශපාලකයා කියලා. මේක මේ අපේ භාෂාවේ තියෙන වචනයක් නේ, දේශපාලකයා. ඒක අර දේශපාලන කියන වචනෙන් අරගෙන තියෙන්නේ. නමුත් ඔබ සාධාරණව හිතලා බැලුවොත් නැත්නම් පොලිටිෂන් කියන වචනේ ඉංග්‍රීසියෙන්. එතකොට එතන ඒක වෙනස්නේ. එතකොට දේශපාලකයා කියලා කියවපු ගාම එතන අර්ථයක් එනවා, දේශය පාලනය කරන්නා වගේ අර්ථයක් එනවා නේ සංජීව. ඒක ප්‍රජාතන්ත්‍රවාදයක ජනතා පාලනයකට
අදාළ නැහැ. ඒක වැරදි. ඒක වැරදි වචනයක්. ඒක තමයි අපි කියන්නේ දේ පාලක පැලැන්තිය. පාලක පක්ෂය කියලා අපි අපි කියනවා. ඒව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා පාලනය තියෙන රටක අපි භාවිත නොකළ යුතු වචන. ජනතාවගේ බලය තමයි ඔවුන් හරහා ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වීමේ විවිධ ක්‍රම තියෙනවා. ඒ අතරින් එකක් තමයි ඩිරෙක්ට් ඩිමොක්‍රසි. ඒ කියන්නේ ඍජු ජනතා පාලනය. ඍජු ප්‍රජාතන්ත්‍රය. ඒ කියන්නේ ග්‍රීසියේ ඇතෑන්ස් වල මීට අවුරුදු 100 ගානකට කලින් මේ මිනිස්සු හිතුවා කල්පනා කරා ඒ රටේ ඒ කාලේ හිටපු මිනිස්සු කල්පනා කරා මේ අපිට රජෙක් අවශ්‍ය නැහැ. අපිට මේ කණ්ඩායමක් අවශ්‍ය නැහැ අපිව පාලනය කරන්න. අපි අපිවම පාලනය කරගන්නම්. අපි ඔක්කොම එක සමානයි. අපි අපිව පාලනය කරගන්නම් කියලා මිනිස්සු කල්පනා කරා ග්‍රීසියේ කාලේ. මට හිතෙනවා මේ මහාචාර්යතුමා අපේ මේ ඉතිහාසයේ තියෙනවානේ මේ මහා සම්මතවාදී කියලා වචනයක්. සමහරක් විට මේ මහා සම්මතවාදී මතයක් තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයට බොහොම ආසන්න මේ සංකල්පයක් වෙන්නේ නැති කියලා. ඒක නිසා මේක අපිට මේ නුහුරු දෙයක් වෙන්නත් බෑ. කොහොම හරි ඔහොම තමයි මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ පටන් ගන්නෙ. දැන් ජනගහනය වැඩි වෙනකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කරන්න බෑ. ඍජු සියලුම දෙනාට එකතු වෙලා වාද විවාද කරලා තීරණ ගන්න බෑනේ. ඒක නිසා අපි මොකද්ද කරේ? අපි වෙනුවෙන් ඒ වැඩේ කරන්න නියෝජිතයෙක්පත් කරනවා. රීප්‍රසෙන්ටේටිව් ඩිමොක්‍රසි. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. නියෝජිත නියෝජක ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි හඳුන්වන්නේ. ඒතර අපේ රටේ තියෙන්නේ මේ නියෝජක ප්‍රජාතන්ත්‍රවාදයක්. හරිද? ඒකේ තවත් පැති මුහුණුවර තියෙනවා. නමුත් කොහොම වුණත් ඒක නිසා හරිම වචනේ අරුණ ජනතා නියෝජිතය. මම මේක බලන ජනතාවට කියනවා මීට පස්සේ දේශපාලකයා කියන වචනේ අපේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න. භාවිතා කරන්න ජනතා නියෝජිතයා කියලා. ජනතා නියෝජිතයා ජනතාවට වග කියන්න බැඳී සිටිනවා. ජනතා නියෝජිතයා ඉන්න ජනතාවගේ දෙපා මුලටත් අඟලක් යටින් කියලා ඔබ මතක තබා ගන්න. දැන් කොහොම හරි මාතෘකාවට આવොත් නැවත අපේ රටේ ප්‍රධාන දේශපාලන ආර්ථික සමාජ කඳවුරු දෙකක් තියෙනවා පැහැදිලිව. එකක් තමයි සමාජවාදය මූලික කරගත් පෙරදිග මූලික කරගත් දේශීය ආර්ථිකය මූලික කරගත් කඳවුර. ඒ කඳවුරට නායකත්වය දෙන්නේ දීපු පක්ෂ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු පෙරමුණ. එතකොට ඒකේ පුද්ගල චරිත තියෙනවා. එහෙම ඒක එක කඳවුරක්. අනිත් කඳවුර තමයි නියෝ ලිබරල්, නූතන ලිබරල්, බටහිර ගැති දේශීය ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථික සංකල්පය මත පදනම් වෙච්ච කඳවුර. ඒ කඳවුරට පැහැදිලිව නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්ෂය. දැන් අපේ මිනිස්සු එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙන්නත් කලින්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වෙන්නත් කලින්, දැන් මේ පිපිලා තියෙන පොහොට්ටුවේ පාක්ෂිකයෙක් වෙන්නත් කලින්, TNA පාක්ෂිකයෙක් වෙන්නත් කලින්, මොන පක්ෂයක ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් වෙන්නත් කලින් ඔබ ශ්‍රී ලාංකිකයෙක්නේ. ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ඔබේ වගකීම ඉස්සෙල්ලම තියෙන්නේ රටට. ඔබේ වගකීම ඉස්සෙල්ලම තියෙන්නේ රටට. ඒක නිසා ඔබ මේ ව්‍යවස්ථාවට අනුව තමයි ඔබේ තීරණ ගත යුත්තේ. දැන් මුලින් අහපු ප්‍රශ්නේ තමයි මේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදීද? මේක ජනතා පාලනයට එකඟද? දැන් මුලින්ම කිව්වේ මොකද්ද? මේ අගමැතිව පත් කිරීම, අගමැතිව ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී කියලා. ඒක අපි පැහැදිලිව පෙන්නුවා. දැන් මම ඒක නැවත කියන්නේ නැහැ. මොකද මම ඒක ගැන ඇති වෙන්න කතා කරලා තියෙනවා, ලියලා තියෙනවා. නමුත් දැන් කියනවා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීය, මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. දැන් එතකොට ඒක අපි කොහොමද තේරුම් ගන්න ඕන? මේක තේරුම් ගන්න ඕන අපි බලමු. දැන් මේ මම කලින් කිව්වනේ අපේ ඩිමොක්‍රසි එක, අපේ ජනතා පාලනය ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ බල තුනකින්. ඒ තමයි ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණ. එතකොට පාර්ලිමේන්තුවට ඕන ඕන දේවල් කරන්නත් බෑ, අධිකරණයට ඕන ඕන දේවල් කරන්නත් බෑ, ජනාධිපතිට ඕන ඕන දේවල් කරන්නත් බෑ. ඒවා එකිනෙකින් සන්තුලනය වෙලා තියෙන්නේ. 19 වෙනි සංශෝධනයෙන් කරේ මොකද්ද? ඔය තුලනය කඩන්න හැදුවා. ඔය තුලනය කඩන්න හැදුවේ මොකද්ද? මහාචාර්යතුමා කියපු අර මේ මේ මම හිතන්නේ මහාචාර්යතුමා කතා කරයි මේක ගැන. මේ ඔරුමිත්ත නාඩුව ව්‍යවස්ථාවට එන්න පොට පාද ගන්න තමයි ඔය 19 ගණන් ආවේ. නමුත් අර කිව්වා වගේ අපේ මේ රටේ පිනට, අපේ රටේ තියෙන ඒ වාග්යයට මේ 19 වෙනි සංශෝධනය ගෙනාවු මිනිස්සුන්ට මේක හරියට කරගන්න බැරි වුණා. මේක හරියට කරගන්න බැරි වුණා. මොකද ව්‍යවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්ය සහ කාර්ය සහ කාර්තව්‍ය 33.
එක ජනාධිපතිවරයාගේ කාර්ය විියුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගාන්වය කරන බවටද ආරක්ෂා කරන බවටද වගවලා ගැනීම. මේ පළවෙනිම එක. ඒ කියන්නේ හැනිත් හැම දෙයකටම කලින් අරුණ ජනාධිපතිවරයා බැඳී සිටිනවා මේ ව්‍යවස්ථාව. මේ සමස්ත ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ඒකනේ වැදගත්. එතකොටනේ රට ආරක්ෂා වෙන්නේ. දැන් මේ මේ ව්‍යවස්ථාවට මොකක් හරි වුණොත් මේ අපේ පරමාධිපත්‍ය නැති වෙනවා. අපි කොහොමද ඔප්පු කරන්නේ කාට හරි ජනතාවට පරමාධිපත්‍ය තියනවා කියලා? ඒක තියෙන ලියවිල්ල මේක විතරයි. මේක තමයි සමාජ ගිවිසුම අපේ සෝෂල් කොන්ට්‍රැක්ට් එක. මේක නැති වුණොත් එහෙම මේක මේක විනාශ වුණොත් එහෙම අපිට කාටවත් ඔප්පු කරන්න බෑ පරමාධිපත්‍ය අපේ කියලා. ඒක තමයි මේක පරිච්ඡින්න කරලා මේ ව්‍යවස්ථාව 1977 හදපු ව්‍යවස්ථාව පරිච්ඡින්න කරලා මේ ව්‍යවස්ථාව ගේනදන්නේ මන්ත්‍රී මහත්මයා එක්ගෙන කතා කරයි. එතකොට කෙනෙක් තර්ක කරනවා දැන් බොහෝ අය තර්ක කරන දේ තමයි ඒ වුණාට 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවනේ අවුරුදු 4 මාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවන්න බැහැ කියලා. එතකොට ඒක තියෙන්නේ 70. 70 වගන්තියේ 71 වගන්තියේ තමයි ඒක ඇල්ල දාලා තියෙන්නේ. නමුත් 70 පටන් ගන්නෙත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුව හැරීම කළ හැක්කේය. ඒ වගේම ආයි අර කලින් 33 තියෙනවා නැවතත් 33 ඈ වගන්තිය පාර්ලිමේන්තුව කැඳවීමට වාරාවසාන කිරීමට සහ විසිරුව හැරීමට බලය ඇත්තේය. තැන් දෙකක අවම වශයෙන් මේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් කියලා. මේගොල්ලෝ අරක දැම්මා 4 මාරක් යනකම් කරන්න බෑ කියලා. නමුත් දැන් ඒකයි මේ වගන්ති පටහැනි. ඔන්න ඕකයි උනේ. මේගොල්ලන්ට හරියට මේ සංශෝධනයවත් හරියට කරගන්න බැරුණා. එතනත් අසාර්ථකයි. එතනත් අර අර කියනවානේ අර හොර වැඩක් කරන්න ගියාම නරක වැඩක් කරන්න ගියාම දුෂ්ට වැඩක් කරන්න ගියාම ඒක ස්වභාව ධර්මයෙන් මේක වළක්වනවා කියලා. මේ ප්‍රධාන වාක්‍ය වලට අමතරව එසේ වුවද කියලා අමතර කොටසක් විදිහට තමයි ඒක කරන්නේ මේ වසර හතර මාර්ග කතා. නමුත් දැන් අපි දැන් හරි. අපි ඒක එහෙමයි කියමුකෝ. දැන් මෙතන මේ කතා කරන කට්ටිය කියන්නේ මොකද්ද? කතා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී. එහෙමනේ බෝඩ් අල්ලගෙන ඉන්නේ. This is against democracy. Democracy is dead කියනවා. Democracy මැරිලා කියනවා. ලොකු කතා ටිකක් කියනවා. එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ජනතාව ජනාධිපතිවරයාව පත් කරන්නේ ජනතාව. ඒක අමතක කරන්න එපා. ජනාධිපතිවරයා අපි අකමැති වුණත් මේ කැමැති වුණත් ජනාධිපතිවරයාව පත් කරලා තියෙන්නේ මහ ජනතාව. රටේම ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන එක මොකද? රටේම ජනතාවගෙන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ වගේම පාර්ලිමේන්තුවෙත් 225 දෙනාම ජනතාව පත් කරන්නේ නැහැ. ඒක අමතක කරන්නත් එපා. 160 ගානයි ජනතාව පත් කරන්නේ. ඉතුරු ටික එන්නේ මේ ජාතික ලයිස්තුවේ. හරිද? මම දැන කතානායක තුමා ඇවිල්ලා තියෙන්නේ ජාතික ලයිස්තුවේ. එතකොට මේගොල්ලෝ ජනතාව ඡන්දෙ දීලා පත් කරපු අයත් නෙමෙයි. ඒකත් ඔබ මතක තබා ගන්න. එතකොට මේ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙනවා. දැන් ඔබම කියනවා ඔය මේ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රය නැහැ කියලා කියන කට්ටියම මිලින්ද කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම විලට ගන්න පුළුවන් කියලා. ඒකනේ ඒගොල්ලන්ගේ මුල් තර්කය උනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔන්න දැන් මිලට ගන්නවා කියලා. එහෙමනම් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ පැත්තට නොයා එක්සත් ජාතික පක්ෂයේ පිලේ ඉන්නත් මිලට ගන්නවා වෙන්න පුළුවන්නේ. මේ පැත්තට යන්න සල්ලි දෙනවා නම් නොයා ඉන්නත් සල්ලි දෙන්න පුළුවන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගැන අපිට අබමල් රේණුවක විශ්වාසයක් තියන්න බෑනේ. එතකොට මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබ කොහොමද එහෙනම් කියන්නේ පාර්ලිමේන්තුව උත්තරීතරය පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩය පාර්ලිමේන්තුව විසින් තමයි සියල්ලම තීරණය කළ යුත්තේ කියලා. මට අවසන් කරන්න දෙන්න අරුණ. මෙතන තවත් ඉතාම වැරදි සංකල්පයක් ජනගත කරා මේ එක්සත් ජාතික පක්ෂයේ. මන් දන්නේ ඇයි මේ ජනතා නියෝජිතයන් වගකිව යුත්තන් මේ විදිහට මේ රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව මේ විදිහට නොමග යවන්නේ කියලා. මේක හරි වැරදි. මේක හරි අසාධාරණයි. මේ 113 කතාව. මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ 113 කතාව. එහෙම කතාවක් නැහැ. බහුතරයක් පෙන්වන්න ඕනේ. එහෙම කිසිම කතාවක් නැහැ. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායය එන්නේ මේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදායය එන්නේ. වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. මේ 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 එතකොට මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ එහෙම අහන අයගෙන් මම අහන ප්‍රශ්නේ තමයි එතකොට බහුතරයක් නැතුව ආණ්ඩු පිහිටවපු අවස්ථා නැද්ද? අපේ රටේ තියෙනවා. වෙන රටවලත් තියෙනවා. ඕන තරම් ආණ්ඩු පිහිටවල තියෙනවා බහුතරය නැතුව. මොකද මෙවැනි ප්‍රජාතන්ත්‍රී මෙවැනි මේ අර ප්ලූරල් රටක විවිධ පක්ෂ තියෙන රටක විවිධ ජනවර්ගින රටක විවිධ කණ්ඩායම් ඉන්න රටක එක පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීම තවදුරටත් ප්‍රායෝගික නැහැ. ඒක වෙන්නේ නැහැ. හරිද? එතකොට එහෙම අවස්ථාවක තමයි ඔය පක්ෂ කීපයක් එකතු වෙලා දෙකක් එකතු වෙලා තුනක් එකතු වෙලා මේ ජාතික ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් කියලා මේකේ තියෙන්නේ. 19 වෙනි සංශෝධනය අනුව මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. දැන් බෑ එතනත් බලන්න මහත්වරුනේ
බලන්න ඒ සංශෝධනය කරපු වෙලාවේ එතන දීලා තියෙනනේ ව්‍යවස්ථාවේම අල්ලසක්. මොකක්ද අල්ලස? දැන් සාමාන්‍ය ආණ්ඩුවක නම් ඇමති ධූර 30යි තියෙන්න පුළුවන්. ජාතික ආණ්ඩුවක් පිහිටවනකොට පාර්ලිමේන්තුවට කතා කරලා තීරණය කරන්න පුළුවන් ඇමති, ඒ කියන්නේ ඇමති ගාන වැඩි කරගන්න. ඉතින් එතන කරලා තියෙන්නේ මුදල් දෙනවට වැඩිය ඉතා විශාල බරපතල අපරාධයක්. මේ ව්‍යවස්ථාව එක හෙලා මුල්ලංගනේකට මේ ජනතාවගේ පරමාධිපත්‍ය අතිශය හැල්ලු කරලානේ තියෙන්නේ මෙතන. එතනනේ අල්ලස දීලා තියෙන්නේ කෙලින්ම එන. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ බොහෝ අය, ජනතා පාලනය ගැන කතා කරන බොහෝ අය, මම ඔබ සියලු දෙනාටම ඉතාම කාරුණිකව බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඔබ ඉස්සෙල්ලම ගිහිල්ලා අනුන් අය කියන දේ අහන්න නැතුව ඔබ මේ ව්‍යවස්ථාව අරගෙන කියවන්න. මේක ඉංග්‍රීසියෙන් සමහරුන්ට සිංහලත් බෑනේ, දෙමළත් බෑ සමහරුන්ට. එනේ අඩුම ගානේ ඉංග්‍රීසි ව්‍යවස්ථාව හරි අරගෙන කියවන්න. මම කියන නිසාවත් වෙන කවුරුවත් කියන නිසාවත් නෙමෙයි, ඔබ කියවා තේරුම් ගන්න. ඔබට මේක කියවලා තේරුම් ගන්න බැරි නම් ඔබ මේ රටේ ඡන්දදායකෙක් වෙන්න සුදුසු නැහැ. ඉංග්‍රීසි එක විතරක් කොහොමත් කියවන්න එපා, එම්පර් ලෙවල් කරගෙන තියනවා. ඒ එම්පර් ලෙවල් එකක් තියෙනවා. නමුත් මේ සංජීව ඒක මම ඔප්පු කරලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ මේ මේ ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ නැහැ කියලා, මේ අගමැතිවරයා විවත් කරන්න බලය නැහැ කියලා එහෙම කතාවක් කිව්වනේ. නමුත් 47 එක තියෙනවා. මම ඒක මේ ඒ කතාව බොරුවක්. ඒක මට මේකින් හොයලා මම කියන්නම්. නමුත් මම නැවත වතාවක් කියන්නේ, අනිත් අය කියන දේවල් අහගෙන මෙතන නිකම් බොරුවට කුලප්පු වෙලා නොයෙකුත් ප්‍රශ්න ගැටුම්, මත ගැටුම් සහ මේ අනවශ්‍ය කලබල ඇති කරගන්න එපා. ජනතාව ජනතාව ඔබ ඔබ බුද්ධිමත් විය යුතුයි. සොක්‍රටිස් කිව්වා, සොක්‍රටිස් කිව්වා බුද්ධිමත් ජනතාවක් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය අවසානයේ අසාර්ථක වෙනවා කියලා. බුද්ධිමත් ජනතාවක් නැති රටක. ඒක ඉවර වෙනවා කිව්වේ ජනප්‍රියවාදයෙන්, ජනතා පාලනයෙන් නෙමෙයි, ජනප්‍රියවාදයෙන්, පොපියුලිසම් වලින් ඉවර වෙනවා කිව්වේ. අපිට දැන් වෙලා තියෙන්නේ ඒකනේ. අපි දැන් දැන් කියන්නේ මොකද්ද? අපිට ඕනේ ආණ්ඩුවක්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. අපිට ඕනේ ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්. අපිට ඕනේ ආණ්ඩුවක් පොහොට්ටුවේ ආණ්ඩුවක්. මේ මොකද්ද මේ කතාවද? මේක ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි, ඒක පක්ෂවාදය. ඒක පාටික්‍රසි. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයක් හැටියට සමහරු එක හොවා දක්වනවා. සමහරු මේක රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය කියලා ඒ පුද්ගල අර්ථයෙන් ගන්නවා. ඒක ඒක ජනතා පාලනය නෙමෙයි, ඒක පුද්ගලවාදය. ඒක ඐඩෙන්ටිටි පොලිටික්ස්. ඒක නිසා ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබ පළමුවෙන්ම කළ යුත්තේ බුද්ධිමත් වීමයි. ඒ සඳහා කරුණා කරලා ව්‍යවස්ථාව කියවන්න. ඔබේ පුරවැසි බලය, ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව කියවෙන ව්‍යවස්ථාව, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මතත්තම් රජයේ මුද්‍රණාලයෙන් මිලදී ගන්න පුළුවන් වගේම ඔබේ ගමේ පුස්තකාලයේ පොත් රාක්කයේ එකක් තිබුණා වෙන්නට පුළුවන්. අරගෙන කියවා බලා ඔබේ අයිතිය පිළිබඳව දැනුවත් වන්නට කියන එකයි එතුමන් ඉල්ලීම විදිහට කරන්නේ. මිලින්ද රාජපක්ෂ මහත්මයා, ඔබතුමන් කිව්වා මේ ප්‍රගතිශීලී කණ්ඩායම්වල සටන් තුළින් තමයි අපේ රට සමාජය මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන කියලා. මේ ප්‍රගතිශීලී බලවේගයන් ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වයක් එක්ක හෙට දවසේදී අපේ රටේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ප්‍රගතිශීලී කණ්ඩායම මම හැම වෙලේම හිතන දේ තමයි, බහුතර ප්‍රගතිශීලී කණ්ඩායම ගොඩනැගෙන්නේ රටේ තරුණ ප්‍රජාව මතින්, රටේ තාරුණ්‍ය මතින්. දැන් මට මතකයි ලොකු රැල්ලක්, ලොකු කතාවක් හැදුනා විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා වුණු දේශපාලන වෙනසට උර දුන්නේ තරුණයෝ කියලා. මං ඒකට එකඟයි සහ එකඟ නැහැ. ඒකට එකඟ වෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදා ඔව් තීරණාත්මක වෙනසක් කරන්න තරුණයෝ බලපෑවා. හැබැයි 2015 විතරක් නෙමෙයි අරුණ. සංජීව 1948 වෙනස කරේ තරුණයෝ. 1956 වෙනස කරේ තරුණයෝ. 1970 වෙනස කරේ තරුණයෝ. 77 විවෘතාර්ථිකය ගේන UMP ආණ්ඩුව ගේන වැඩ කරේ තරුණයෝ. 1994 අවුරුද්ද 17 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරද්දුවේ මේ රටේ බහුතර තරුණ ප්‍රජාව. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ඓතිහාසිකම සංසිද්ධිය වෙන 2009 යුද්ධය ඉවර කරේ අවුරුදු 30ට අඩු තරුණ තරුණියෝ. 2015 ඡන්දෙත් එතකොට වෙනසක් ඇති කළේ තරුණ තරුණියෝ. ඒක 2015 විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට තරුණ ප්‍රජාව සැම කල්හි ඒ යුගයට අවශ්‍ය කරන
ආර්ථික සමාජ දේශපාලන වෙනස විප්ලවයක ස්වරූපයෙන් හෝ ඡන්දයක ස්වරූපයෙන් හෝ සමාජ ව්‍යාපාරයක ස්වරූපයෙන් හෝ වෙනස් කිරීමට ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ පුරාම දායක වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද දවසේ අද මේ රට දැවැන්ත අර්බුදයක තියෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා මම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දකින්නේ විදේශ කණ්ඩායම් ටිකක් ඉංග්‍රීසියෙන් ලියලා දුන්නු ඩොකියුමන්ට් එකක් හරියට සිංහලටවත් පරිවර්තනය කරගන්න අමතක වෙලා අපේ ව්‍යවස්ථාවට දාලා අච්චු ගහපු වැඩක් විදියට. ඒ හරහා දැවැන්ත ව්‍යවස්ථා අර්බුදයකුත් ඉතාම අසාර්ථක ආර්ථික කළමනාකරණයක් නිසා ඓතිහාසිකව මේ රටේ තරුණ ප්‍රජාව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයටත් මේ සියල්ල හරහා අපි රටක් විදියට මේ රටේ ඉන්න පාලකයෝ විදේශ අමතිතුමා හිටපු අගමැතිතුමා ඒ හිටපු නායකයෝ එකතු වෙලා මේ රට පාවා දීලා අපි රටක් සහ ජාතියක් විදියට නැවතත් වහල් යටත් විජිතයක් බවට පත්වමින් පවතින මේ දැවැන්ත අර්බුදකාරී අවස්ථාවේ තරුණයාගේ කාර්යභාරය කුමක් විය යුතුද? දැන් අපි තරුණයාගේ කාර්යභාරය කුමක් විය යුතුද කියන එක ඇතුලේ මුලින්ම අඳුරගන්න ඕන දෙයක් තමයි තරුණයාගේ ස්වරූපය මොකක්ද කියන එක. තරුණයෝ හරිම ආවේගශීලී. තරුණයෝ ඉතා ඉක්මනින් මේ කලබල වෙනවා. තරුණයෝ ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා දේවල් වලට. ඒ තමයි තරුණයන්ගේ හැටි. හැම අවස්ථාවකම තරුණයෝ එහෙම කරලා තියෙනවා. පාරට බහිනවා, කෑ ගහනවා, ගල් ගහනවා, හැප්පෙනවා. අද වෙනසකට වෙලා තියෙන්නේ මේ මහපාරේ කරන හැප්පීම කරන්න වෙන මාධ්‍යන් කීපයක් හදලා දීලා තියෙනවා. ඒක ප්‍රධානම එක තමයි සමාජ මාධ්‍ය. අද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ටයිප් කරන්න පුළුවන් අකුරු 140යි ට්විටර් account එකේ. දැන් ඉන්න අගමැතිතුමාටත් ටයිප් කරන්න පුළුවන් අකුරු 140යි. මට ටයිප් කරන්න පුළුවන් අකුරු 140යි. ඒ හින්දා අපි ඉන්නේ සම බිමක. සම කලාපයක තමයි අපි ඉන්නේ රන්ද. එතකොට මේ සම කලාපය නිසාම අද ලොකු ඉඩක් ලැබිලා තියෙනවා අපිට රණ්ඩු වෙන්න හැප්පෙන්න ඒ භූමිය ඇතුලේ. කවදාවත් ප්‍රසිද්ධ වේදිකාවක කතා නොකරපු ගමේ තරුණයන්ටත් මේ ට්විටර් account එකක් හරහා Facebook එක හරහා අද දැන් හැප්පෙන්න ඉඩක් ලැබිලා තියෙනවා. එතකොට මේගොල්ලෝ immediately කරන්නේ එහෙම නැත්නම් මුලින්ම කරන්නේ මේ ආවේගශීලී ප්‍රොපගැන්ඩා එකට එකතු වෙන එක. මේක ප්‍රොපගැන්ඩා කියන වචනේ ඊටාම වැදගත් මෙතනදී තේරුම් ගන්න එක. ප්‍රොපගැන්ඩා කියලා කියන්නේ වචනේ අතිශය සංකීර්ණ සහ වැදගත් වචනයක් අද පවතින දේශපාලන සන්දර්භය ඇතුලේ. ප්‍රොපගැන්ඩා කියලා කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන, වෙළඳ දැන්වීම් දාන, කතා පවත්වන, සමාජයේ දැනුවත් කරන එකකින් එහාට ගිය සංකල්පයක්. ප්‍රොපගැන්ඩා එකක් කියලා කියන්නේ පවතින යථාර්ථයේ ඔබට ගිහිල්ලා නිර්මාණය කරගත්ත කාරණයක්, සංසිද්ධියක් හෝ ව්‍යාපාරයක් උදෙසා මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන එක. එතකොට එහෙම අපි දැකපු මම මට මෑත කාලයේ කියන්න පුළුවන් හොඳම ප්‍රොපගැන්ඩා එක තමයි යහපාලනය කියන එක. යහපාලනය කියන ප්‍රොපගැන්ඩා එක. ඒකට හේතුව තමයි යහපාලනය කියන එක අතට අහුවෙන්නේවත් මෙන්න මේකයි කියලා කියන්නවත් මෙන්න මෙහෙමයි කරන්න කියලාවත් කවුරුත් කිව්වෙත් නැහැ, කරලා පෙන්නුවෙත් නැහැ. හැබැයි සංකල්පයක් විදියට හදලා දේශපාලන මතයක් නිර්මාණය කරා. දැන් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ දේශපාලන කඳවුර ටැන්ජිබල් දේවල් කිව්වේ. පාරවල් හදලා දෙනවා, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදනවා, ආර්ථික වර්ධන අපි 7% ඉඳන් 9% ගෙනියනවා, දළ දේශීය ආදායම, දළ ජාතික නිෂ්පාදන, ඒක පුද්ගල ආදායම අපි ඩොලර් මෙච්චරකින් වැඩි කරනවා, අපි හාල්වලට මෙන්න මෙහෙම මිලක් දෙනවා, අපි විදේශ වෙළඳාම මෙන්න මෙහෙම වැඩ කරනවා. ඒ වගේ ටැන්ජිබල් දේවල් අතට අහුවෙන වෙනස් කළ හැකි දේවල් තමයි කියන්නේ. ඒක ප්‍රොපගැන්ඩා එකක් නෙමෙයි. ඒක අංක ඉලක්කම් එක විද්‍යාවක කියන දේවල්. ගණන් කරලා පෙන්වන්න පුළුවන් දේවල්. හැබැයි ප්‍රොපගැන්ඩා එක තමයි ඊට ප්‍රතිවිරුද්ධ කඳවුර. මේ ප්‍රොපගැන්ඩා ඇත්තටම ලොකුවටම ප්‍රොපගැන්ඩා තියෙන්නේ යුරෝපයේ, ඇමරිකාවේ. ඒ ප්‍රොපගැන්ඩා ඇතුලේ තමයි ඇමරිකාව ලෝකේ පොලිස් කාර්යය වෙන්නේ. ඒ ප්‍රොපගැන්ඩා එක ඇතුලේ තමයි ඒගොල්ලෝ කියන්නේ මුස්ලිම් ජාතිකයෝ ත්‍රස්තවාදියෝ කියලා. ඒ ප්‍රොපගැන්ඩා එක ඇතුලේ තමයි ඒගොල්ලෝ කියන්නේ අප්‍රිකාවේ මිනිස්සු වහලු, එහෙනම් එහි තියෙන දේවල් ගත්තට කමක් නැහැ කියලා. ඒ ප්‍රොපගැන්ඩා එක ඇතුලේ තමයි කියන්නේ සුද්ධ සුපීරියර් කියලා අනිත් හැමෝටම වඩා. ඒ ප්‍රොපගැන්ඩා එකම අපිට උගන්නලා ඒ පැකේජ් එකේම දාලා ඒ ඇඩ්වර්ටයිසින් ෆර්ම්ස්, ඇමරිකාවේ, යුරෝපයේ ඇඩ්වර්ටයිසින් ෆර්ම්ස්ම ඒ තානාපති කාර්යාල හරහා ඩොලර් කෝටි ගණන්, ලක්ෂ ගණන් අරගෙන ඇවිල්ලා එහා පැත්තේ කඳවුරට උදව් කරා
ඒ ප්‍රොපගැන්ඩ එක නිර්මාණය කරන ප්‍රොපගැන්ඩ කියනම තමයි යහපාලනය. ඒක අතට අහුවෙන්නේ නැහැ. ඒක මොකද්ද කියලා කියන්න බෑ. ඒක කරලා පෙන්නන්නේ කොහොමද කියලා කාටවත් තේරුම් ගන්න බෑ. ඒකේ හැඩේ ස්වරූපය කොහොමද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. දැන් ඊළඟට එනවා අලුත් අර්බුදය. දැන් ඒ අර්බුදය තමයි මේ ප්‍රොපගැන්ඩ එකට මුලින්ම අහුවෙන්නේ. ඇත්තටම අහුවෙනව නෙමෙයි. ඒ ප්‍රොපගැන්ඩ එක විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒකට බයින්ඩ බෑ. ඒකට වැරදි කියන්න බෑ ප්‍රොපගැන්ඩ එකක් විශ්වාස කරාට. ප්‍රොපගැන්ඩ එක විශ්වාස කරන්නේ මුලින්ම තරුණ ප්‍රජාව. තරුණ ප්‍රජාවේ ප්‍රොපගැන්ඩ එක වෙනස් කරලා ඒ ප්‍රොපගැන්ඩ එක දිනවනවා. දැන් ප්‍රොපගැන්ඩ එකක් දිනවපුවාම ඇති වෙනවා දැවැන්ත යථාරූපී අර්බුදයක්. ඒ යථාරූපී අර්බුදය තමයි ප්‍රොපගැන්ඩ එක ටැන්ජිබල් නෑනේ. ඒතකොට ප්‍රොපගැන්ඩ එක ඩිලිවර් කරන්න බෑ. දැන් 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 ප්‍රොපගැන්ඩ එක හදපු තානාපති කාර්යාලවලටවත් මංගල සමරවීර මහත්තයා ප්‍රමුඛ ප්‍රචාරක කණ්ඩායමටවත් ජනවාරි 9 වෙනිදා ඉඳන් අපිට පෙන්වන්න බෑ මේ හදපු ප්‍රොපගැන්ඩ එක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මහ පොළවේ. දැන් දැන් එතකොට තමයි උත්සාහ කරන්නේ යහපාලනය කියලා කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ක්‍රියාකාරීන් හිරේ දාන එක. යහපාලනය කියලා කියන්නේ එවකට සිටපු රාජ්‍ය නිලධාරීන් පොලිසියට කැඳවන එක. යහපාලනය කියලා කියන්නේ බටහිර රාජ්‍යයන් විසින් අනුමත කරන හෝ කියන වැඩපිළිවෙලට හා කියන එක එකඟ වෙන එක ඒක අනුමත කරන එකද? එහෙම නැත්නම් යහපාලනය කියලා කියන්නේ අපිට අපේ රටේ මහජනතාවට අයිති මේ රටේ පොදු මිනිස්සුන්ට අයිති දේවල් ටික විකුණන එකද? මොකද්ද යහපාලනය කියලා කියන්නේ? අන්න එතකොට රටේ තරුණ ප්‍රජාව ලොකු උබතෝ කෝටිකයට මුහුණ දෙනවා. ඒ උබතෝ කෝටිකය දැවැන්ත කලකිරීමක් බවට පත් වෙනවා. ඒ දැවැන්ත කලකිරීම උච්චතම අවස්ථාවකට පැමිණෙමින් තිබුණා. ඒ උච්චම අවස්ථාවට පැමිණෙන්න තව ගොඩාක් හේතු එකතු වුණා. ආර්ථිකමය ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, විවිධ රටට ආදරේ කණ්ඩායම් විසින් මේ රටේ යථාර්ථය පිළිබඳ කතා කරා. මේ සේරම එකතු වෙලා ලොකු කලකිරීම, ඒ කලකිරීම තරහ බවට පත් වෙමින් ආවා. දැන් තමා මේක ක්‍රිටිකල් අවස්ථාව වෙන්නේ. ඔන්න එතකොට ජනබලය කියලා මේ රටේ මිනිස්සු කොළඹට ඇවිල්ලා කියනවා මේ ආණ්ඩුව ගෙදර යවමු කියලා. ජනතා විමුක්ති පෙරමුණ එතුමාලාගේ මුළු කාඩර් එකම කොළඹට ගෙනල්ලා මොකද කියන්නේ? ආණ්ඩුවට ගෙදර යනු කියනවා. එක්සත් ජාතික පක්ෂයේ 4-3 විතර ඇවිල්ලා කියනවා නායකතුමාට ගෙදර යනු කියලා. මේ විදිහට හැමෝම දැන් කියනවා පාලකයන්ට ගෙදර යනු කියලා. ඒ හැමෝම ගෙදර යනු කියලා කියද්දී ඔන්න දැන් පාලකයන්ම ගෙදර යවනවා. පාලකයන්ම ගෙදර යවනවා මේ සිද්ධිය ඇතුලේ. පාලකයන්ව ගෙදර යවලා අලුත් පාලකයන්ව, එහෙම නැත්නම් දැන් පාලකෝ කියන වචන භාවිතා කරන්න එපා කියලා ඉරන්ද කියපු ඉඳලා අලුත් ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ඉඩක් දැන් මිනිසුන්ට දීලා තියෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹට ආපු අයටත් දැන් පුළුවන් අලුත් ජනතා නියෝජිතයෝ ටිකක් පත් කරගන්න. ජනබලයෙන් කොළඹට ආපු අයටත් දැන් පුළුවන් අලුත් ජනතා නියෝජිතයෝ ටිකක් පත් කරගන්න. ඒ විතරක් නෙමෙයි මහත්තයෝ, කොල්ලු පිටිය හන්දියට ඇවිල්ලා හයිටී වලට යන ගමන්, යාලේ සෆාරියකට යන ගමන් නිමාඩුවට පැයක් විතර නවත්තලා අපිත් මේ ඩිමොක්‍රසියකට පොඩ්ඩක් උදව් කරන්න ඕන කියලා ඒ කොල්ලු පිටිය හන්දියේ හිටපු නෝන මහත්තුරුන්ට ඩිමොක්‍රසියක ඉල්ලපු අයටත් දැන් පුළුවන් තමන් කැමති ජනතා නියෝජිතේ පත් කරන්න. දැන් මේ අර්බුදයේ අවස්ථාවේ තරුණයාගේ හැසිරීම කුමක්ද? ඇත්තටම මේ වෙලාවේ තරුණයාගේ හැසිරීම මොකක්ද කියලා බැලුවොත් ඉතා පැහැදිලිවම තරුණයාගේ හැසිරීම දෙකක් පේන්න තියෙනවා. පළවෙනි තරුණයන්ගේ හැසිරීම තමයි මධ්‍යම පාන්තික ලංකාවේ බහුතර තරුණයාගේ හැසිරීම. ඒගොල්ලෝ ඉතා ඉහළ අපේක්ෂාවක් මේ වෙලාවේ දල්වාගෙන ඉන්නවා. ඉතා සක්‍රීය දේශපාලන මැදිහත්වීමක් කරමින් ඉන්නවා. ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ වුණත් මට කමන්නේ, ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂේ වුණත් මට කමන්නේ, ඒගොල්ලෝ TNA කේ වුණත් කමන්නේ, ඒගොල්ලෝ පොහොට්ටුවේ වුණත් කමන්නේ, ඒගොල්ලෝ සක්‍රීය දේශපාලන මැදිහත්වීමක් සිදු කිරීමේ සූදානමින් ඉන්නවා. ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා. තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර පිළිබඳව කතා කරමින් ඉන්නවා. ඒ හැර තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අර කණ්ඩායමට වඩා සද්දේ වැඩි. ඒගොල්ලන්ගේ සද්දේ වැඩි වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්, ඒගොල්ලන්ට වේගෙන් දේවල් නිර්මාණය කරන්න පුළුවන්, ඒගොල්ලොන්ට ලස්සනට මේ දේවල් හදන්න පුළුවන් ඉඳ සමාජ මාධ්‍ය ඇතුළේ ඒගොල්ලන්ගේ ඉඩ වැඩි, ඒගොල්ලන්ට සල්ලි වියදම් කරන්න පුළුවන්. දැන් ඒ කණ්ඩායම ආයෙ පාරක්
ඉතාම ආවේගශීලීව මේ සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. ඒගොල්ලෝ කොයිතරම් ආවේගශීලීද කියනවා නම් දැන් ඔය මගේ ට්විටර් account එකට එහෙම ගියාම මට බැනලා තියෙනවා පිස්සෙක් කියලා, ජෝකර් කෙනෙක් කියලා. මූට කෙලවමු කියලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමය දේශපාලන සංවාදයක් කරන්න කියලා අපිට කියන අය අපිට කියනවා පිස්සෙක් කියලා. දැන් මේ උපතෝ කෝටිකේ ඉන්නේ ඒගොල්ලෝ, අපි නෙමෙයි. දැන් මම අපි කියන දේ තමයි පාලනේ කතා කරපුවා. ඔව්, දැන් අපි කියන දේ තමයි අපි නියෝජනය කරන දේශපාලන කඳවුර මොකද්ද කියලා අපි එලිපිට කියනවා. අපි කා වෙනුවෙන්ද දේශපාලනයේ පෙනී සිටින්නේ, මොන ප්‍රතිපත්තියද රකින්නේ කියලා අපි එලිපිට කියනවා. අපි ඒ ගැන ලැජ්ජ වෙන්නේ නැහැ. එතකොට තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර, තමන් නියෝජනය කරන දේශපාලන වැඩපිළිවෙල මොකද්ද කියලා පවා කියන්න ලැජ්ජ පිරිසක්, තවත් තරුණ පිරිසක් ඇවිල්ලා අපිත් එක්ක රණ්ඩු වෙනවා. නිසා ඒ නිසා මම කියන්නේ නියම නමිනුත් නෙමෙයි මේ එන්නේ. ඒ නිසා මම මුලින්ම මේ හැමෝටම කියන කාරණය තමයි, එක, කලබල වෙන්න එපා. එක. දෙක, ප්‍රොපගැන්ඩ එක කියන්නේ මොකද්ද? ඇඩ්වර්ටයිස්මන්ට් එක කියන්නේ මොකද්ද? දැනුවත් කිරීම කියන්නේ කුමක්ද? සත්‍ය කියන්නේ කුමක්ද කියලා වෙන්වෙන්ව හඳුනා ගන්න. සත්‍යත් සාපේක්ෂයි. ඔබේ කණ්ණාඩි දෙක අනුව තමයි සත්‍ය පේන්නේ. අංක ඉලක්කනුත් එහෙමයි. ඕනෑම දෙයක් සත්‍යත් ඔබට ගැළපෙන අයුරින් වෙනස් කර පෙන්විය හැකි. ඒ නිසා සත්‍යත් සාපේක්ෂයි. ඒ නිසා අපි මෙන්න මෙහෙම දෙයක් මේ රටේ තරුණ ප්‍රජාවත් එක්ක එකතු වෙලා හදාගමු. මගේ යෝජනාව. ඒ තමයි ඔබ කැමති දේශපාලන කඳවුරකට දේශපාලනය කරන්න. මම මේ රටේ තරුණයන්ට කියන්නේ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්න කියලා. මම මේ රටේ තරුණයන්ට ඇවිල්ලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකයෙක් පත් වෙනවා නම් කවුරු හරි තරුණෙක් හෙට අනිද්දා එමුණොත් ඉතා හොඳයි, ඒක රටට හොඳයි. ඒ තරුණ නායකයා වෙනුවෙන් පෙනී සිටින්න කියලා මම කියන්නේ. ඔබ දමිල තරුණයෙක් නම් TN එක වෙනුවෙන් පෙනී සිටින්න කියලා මම කියන්නේ. ඔබ කැමති ඕනෑම දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින්න. ඒ කුමක් මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින්න කමන්නේ. හැබැයි ඒ පෙනී සිටින දේශපාලන මතවාදේ ප්‍රොපගැන්ඩ එකට නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය, යුක්තිය කියන වචනය, යහපාලනය කියන වචනය, ඒ වචන ටික කරුණා කරලා අපි පැත්තකින් තියමු. ඒ වචන ටික පැත්තකින් තියලා සත්‍ය වෙනුවෙන්, විද්‍යාව වෙනුවෙන් අපි දෙපැත්තකට වෙලා, තුන් පැත්තකට වෙලා වාද විවාද කරමු. ඒ වාද විවාද කරද්දී අපි අනිත් මිනිස්සුන්ට ගරු කරමු. අනිත් මිනිස්සුන්ගේ ඉඩට ඉඩක් දෙමු. ඉඩක් දීලා කොළපාට වේවා, රතුපාට වේවා, නිල්පාට වේවා, ඒ කණ්ණාඩි වලින් සැබෑ සත්‍ය කුමක්ද කියන එක හොයාගමු. එහෙම හොයාගත්ත දවසට තමයි ආදරණීය නංගිය, මල්ලිය, අයියේ, අක්කේ අපිට පුළුවන් වෙන්නේ මේ රට අද තියෙන මේ ඩොලර් 4000 ඒක පුද්ගල ජාතික ආදායම, මේ ඒක පුද්ගල ආදායම මට්ටමෙන් තව ඩොලර් 1000ක් උඩට පන්න ගන්න නම් අපිට සිද්ධ වෙනවා තරුණ ප්‍රජාවක් විදියට සත්‍ය හොයාගන්න. එහෙම නැත්නම් අපිට මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගෙනියන වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ රටේ තරුණ ප්‍රජාවගේ කරපිට. මේ රටේ තරුණ ප්‍රජාව විදිහට අපි විදේශ රටවල් වලින් දෙන, තානාපති කාර්යාල වලින් දෙන, පිටරටවලින් එන ඇඩ්වර්ටයිසිං ඒජන්සීස් වලින් දෙන ප්‍රොපගැන්ඩා වලට වහල් වෙලා ආවේගශීලීව තරහෙන් කෑකෝ ගහ ගහ හිටියොත් සත්‍ය යටට යනවා. මොකද සත්‍ය වෙනුවෙන් කෑ ගහන්නේ නැහැ. සත්‍ය වෙනුවෙන් අපිට සටන් වදින්නට සිදු වෙනවා. ඒ නිසා ඔබ මොන පක්ෂයේ හිටියත් කමන්නේ නැහැ. ඒ සෑම පක්ෂයකටම අපි ගරු කරනවා. මොකද ඒ හැම පක්ෂයක්ම නිර්මාණය වෙලා තියෙන සමාජ දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවයක් මත. ඒ නිසා මොන දේශපාලන පක්ෂෙන් ආවත් කමන්නේ, අපි සත්‍ය වෙනුවෙන් ආගිව් කරමු. සත්‍ය වෙනුවෙන් අපි සටන් වදිමු. එතකොට අපිට පුළුවන් වෙනවා මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී රටට ආදරය කරන බුද්ධිමත් නිර්මාණශීලී මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. එහෙම නිර්මාණශීලී මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට මොන පක්ෂෙන් යවුවත් කමක් නැහැ. මොකද එතකොට ජනතා නියෝජිතයෝ කියන්නේ මේ රට ගැන සැබෑ උනන්දුවක් තියෙන ජනතාවගේ නියෝජිතයෝ පිරිසක් බවට පත් වෙන නිසා. ඒක තමයි මගේ ඉල්ලීම. පවතින දේශපාලන වටපිටාව හමුවේ තරුණ ප්‍රජාවගේ වගකීම සාකාර භාරය පිළිබඳව එතුමා අදහස් පළ කළේ මහාචාර්ය චන ජයසුමන මහත්මයා. දැන් මේ තියෙන සුවිශේෂී දේශපාලන වටපිටාවත් එක්ක ජාත්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයත් පසුගිය කාල සීමාවට වඩා වෙනස් වෙලා තියෙනවා. කොහොමද අපේ ජනතාව අවධානයෙන් අවදියෙන් ඉන්නුනේ මේ තත්ත්වය ගැන? ජාත්‍යන්තර ප්‍රජාව කියන කට්ටිය
මංසිරලත් කිව්වා ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් මෙහෙ වෙන්න රටවල් කිහිපයක් තියෙනවා. දැන් අපේ රටේ පහුගිය කාල සීමාවේ අපි දන්නවා පළාත් සභා ඡන්දයක් තියෙන තිබුණා වසර ගණනාවක් ඒ ඡන්දේ කල්ද. එතකොට ඒ පිළිබඳව ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාව විශ්ලේෂණය කතා කරේ නැහැ. එතකොට දැන් තමයි මේ හදිස්සිය වර කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිති මානව හිමිකම් ගැන මේ සියලු දේවල් එකපාරට මතුවලා තියෙන්නේ. ඊතරක් නෙමෙයි පහුගිය කාල සීමාව පුරා වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ මේ රටේ ඒ පිළිබඳව නිහඬව සිටියා වුන් ඒ පිළිබඳ කිසිම තැකීමක් කරේ නැහැ. උදාහරණයක් හැටියට මේ විසිරුවාහිරිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දැරුවේ ආසන 16ක් තිබ්බ දේශපාලන පක්ෂයෙන්. ඒ වගේම තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය දැරුවේ ආසන 6ක් තිබ්බ දේශපාලන කණ්ඩායම මගින්. එතකොට සැබෑ විපක්ෂය හැටියට ක්‍රියා කරපු මන්ත්‍රීවරු 54 දෙනෙක් හිටිය එක පැත්ත. ඒ තනතුරු නම් කිරීමත් සිද්ධ වුණේ ආණ්ඩු පක්ෂය විසින්. එතකොට ඒ තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් තියෙනවද කියන්නේ? ඒ පිළිබඳව කිසිසේත්ම ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාව කතා කරාද? ඒකෙන් පැහැදිලි ඔවුන්ගේ තියෙන ප්‍රධාන ව්‍යාපෘතියට පටහැනිය යමක් ගෙනව නම් පමණයි ඒ කට්ටිය කටහරින්නේ. ඒක අපි තාම හොඳටම තේරුම් ගන්න ඕන කාරණේ. ඒ වගේම රංග කිව්වා මම පොඩ්ඩක් එහාට යන්නම්. මේ රටේ තියෙන බලකඳවුරු පිළිබඳව උතා නිවැරදි අවබෝධ කරගත්තා. ඒක පැහැදිලි කරලා දුන්නා. කඳවුරු දෙකයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ, ජාතික කඳවුරු සහ විජාතික කඳවුරු. මේ වෙලාවේ මේ පහුගිය කාල සීමාව පුරත් හෙට දවසෙත් තියෙන ජාතික කඳවුරක් තියෙනවා, අපිට විජාතික කඳවුරක් තියෙනවා. ඒ විජාතික කඳවුර ඇතුලේ පොදු වශයෙන් ඉන්නවා අපි කියන ජාත්‍යන්තරවාදී. කවුද මේ ජාත්‍යන්තරවාදීන් කියන්නේ? එක කට්ටියක් තමයි ලිබරල්වාදී මතවාද දරන අය. මේ ලිබරල්වාදයට යම් කිසි අර්ථයෙන් නිරූපණයක් තියෙනවා බටහිර රටවල. මේ රටේ ලිබරල්වාදීන් කියන්නේ මේ බටහිර අර්ථයෙන් ගන්න ලිබරල්වාදීන් නෑ. මේ රටේ ලිබරල්වාදීන් කියලා තමන් හඳුනගන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඕනම මලජරා වැඩක් කරලා ඉවර වෙලා ලිබරල් කියන නමට වාහන් එළි ඉවරලා ඒක කරගන්න පුළුවන් කට්ටිය තමයි ලිබරල්වාදීන් කියලා කියන්නේ. ඈ අනිත් කට්ටිය තමයි ප්‍රධාන වශයෙන් ඉන්න මාක්ස්වාදීන් කියන කණ්ඩායම. එතකොට ඔය කියන මාක්ස්ගේ අර්ථයෙන් ගන්න මාක්ස්වාදීන් මේ රටේ නෑ. මේගොල්ලෝ අවසාන වශයෙන් නවතින්නේ අර කියන ලිබරල් දේශපාලන නායකයෝ ළඟ තමයි. දේශපාලන නෙමෙයි අපි කියමු ජනතා නියෝජිත කියලා නේද? ඈ ඒ රනිල් වික්‍රමසිංහ ළඟ තමයි මේ කට්ටිය නැවතින්නේ. ඊටාම පැහැදිලි නේද? අද ජනතා විමුක්ති පෙරමුණ නැවතලා තියෙන්නේ කොහෙද කියලා අපි ඕන කෙනෙක්ට පේනවා. ඊටාම පැහැදිලිව. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලන්ට විපක්ෂ ප්‍රධාන සංවිධායකකම ලැබුණේ. ඉතින් මේ රටේ පහුගිය අවුරුදු 50කට ආසන්න කාලයක් තරුණයෝන්ගේ යම් ආකාරයකට රැවටීමකට ලක් වුණ ප්‍රධාන වශයෙන් මම හිතනවා ඔය කියන මාක්ස්වාදී ව්‍යාපාරය ඒවට වග කියන්න ඕන. අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තාම අප්‍රසන්න ක්‍රියාවලි ගණනාවක් සිද්ධ වෙනවා. රටේ සමාජවාදය ගැන කතා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය විශ්වවිද්‍යාල ඇතුළේ හැසිරෙන්නේ සම්පූර්ණ ඒකාධිපතින් හැටියට. තාම දුෂ්ට ඒ වගේම නිර්ලජ්ජිත නවක වදේ මගින් තමන්ගේ මතවාදවලට පිරිස් නම්මගෙන කිහිප දිනක් එක කණ්ඩායමකට ළමයි 200ක් ආවොත් එහෙම දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ව පාවිච්චි කරලා ඔවුන්ගේ ඔළුව වෙනස් කරලා ඉවර වෙලා තාම කැත විදියට නිඳිත විදියට ඔවුන්ව පාවිච්චි කරලා තමයි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන් බලය තියාගන්නේ. එතකොට මේගොල්ලෝ එළියට ආවට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඈ එතකොට පාර්ලිමේන්තුව විසිරීම පිළිබඳව මහ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන් බලය තියාගන්නේ කොයි ආකාරයටද කියලා බැලුවොත් එහෙම ඒකට සම්පූර්ණ පටහැනි විදියට තමයි ඔවුන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළත ක්‍රියා කරන්නේ. ඒ දේශපාලන පක්ෂවලම තියෙන ශිෂ්‍ය සංගම් කොට මේ ක්‍රියාවලිය පටහැනි. ඒ වගේම තමයි ඒගොල්ලෝ පරමාදර්ශය හැටියට සලකන ඔය කියන බටහිර රටවල් ක්‍රියා කරන්නේ. එතකොට මේ වෙලාවේ යේමනයේ සිදුවන, එහෙම නැත්නම් සිරියාවේ සිදුවන, ලිබියාවේ සිදුවන ක්‍රියාදාමයේදී කිසිසේත්ම කට අරින්නේ නැහැ. අද යේමනයේ ළමයි 100 ගණනක් මැරෙනවා මේ උඩින් බෝම්බ හෙළලා ඉවර වෙලා. ඒ පිළිබඳව ඔය කියන බටහිර ජනමාධ්‍ය කතා කරන්නේ නැහැ. අඩුම ගානේ ලංකාවේ පාර්ලිමේන්තුව විසිරීම පිළිබඳව බටහිර ජනමාධ්‍යවලට තිබුණ ප්‍රමුඛතාවත් අද යෙමනේ ළමයි 100 ගණනක් මැරණ එකට දෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ උන්ගේ අවශ්‍යතාව මත තමයි මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්ත දේශපාලන බලවේගය අද මේ රටේ ප්‍රධානම රාජ්‍ය නූන සංවිධානයේ බවට පත් වෙලා තියෙනවා. එන්ජිඕ එකක ක්‍රියාකාරීත්වයට සමාන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය. ඔවුන් තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙන, විශේෂයෙන්ම මේ පහුගිය සති දෙකේදී අපි දැක්කා ඒ සිදුවෙච්ච ක්‍රියාදාමය ඔවුන් කෙතරම් අන්‍යෝන්‍ය අවබෝධයකින්ද කටයුතු කරන්න කියලා. හැබැයි අර කිව්ව 19 වෙනි ව්‍යවස්ථා ඕනම ව්‍යවස්ථාවක යම් කිසි
වගන්තියක පරිච්ඡේදයක කියවෙන කාරණයක එක්සෙප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ඒක මෙන්න මෙහෙමයි. හැබැයි මෙන්න මේ අවස්ථාවවලදී ඒක ක්‍රියාවට නැංවෙන්නේ නැහැ කියන. ව්‍යතිරේක විදිහට. දැන් ව්‍යතිරේක විදිහට. එතකොට මේ අවුරුදු හතරමාරෙන් පාර්ලිමේන්තුව විසිර වීම කියන කාරණයට තියෙන්නේ එක එක්සෙප්ෂන් එකයි එක ව්‍යතිරේකයයි. මොකද 150ක් එකතු වෙලා මේක සම්මත කරන්න. හැබැයි අපි හිතමු මේ 225ම එකතු වෙලා ඉවරලා එලිසබෙත් රජිනෝ අපේ රටේ නායකය හැටියට පිළිගන්න තීරණය කරත් දැන් මේ රටේ මිනිසුන්ට බෑ. එතකොට මේක විසිරවන්න කියලා ඉල්ලන්නේ. එතකොට මේ කියන පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කොහෙද තියෙන්නේ? එතකොට මෙහෙමයිනි. අර මිලින්ද කිව්වේ මේ පිටරටක තීච්ච දෙයක් හැවැරදියට මේ ට්‍රාන්ස්ලේට් කරලා පරිවර්තනය කරලා කියලා. සමහරවිට එහෙම වෙනවා. විශ්වවිද්‍යාල වලින් අවසාන විභාගේ හොරකම් කරලා ඉවර වෙලා ඒ විශ්වවිද්‍යාලෙන් එළියට දැම්මට පස්සේ වෙන ක්‍රියාමාර්ග අරගෙන ඉවර වෙලා නීති ඔය හදාරලා ඉවරලා ඇවිල්ලා නීතිය පිළිබඳ විශාරදයන් හැටියට පෙනීසිල්ල කටයුතු කරන අය මේවා හදන්න ගියාට පස්සේ ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කියන අඩුම ගානේ ධනමය ව්‍යවස්ථා සංශෝධනයේ ඒගොල්ලන්ට අවශ්‍යතාව තිබුණේ මුකුත් නෙමේ කෘත්‍රිම ලෙස මේ පාලනය ගෙන යන්න යම් කිසි කාල සීමාවක්. හැමෝම හිතුවා හතරහමාරක් යනකම් මේක විසිරවන්න බෑ. ඒක නිසා ඕනම මලජරා වැඩක් කරලා මේ රට පාවලා දීලා අන්තර්ජාතික ප්‍රජාව බලාපොරොත්තු වෙන දේ මේ අවුරුදු හතරහමාරක කාලය තුල ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් කියලා. ඒක තමයි මේ බලාපොරොත්තු වුනේ. ඒක මම කිව්වා 2019 මාර්තු මාසෙ වෙනකොට මේක කරලා ඉවර කරන්නම් කියලා මංගර සමරවීර මහත්තයව ගිහිල්ලා පොරොන්දු වෙන්නේ ඒකයි. උට විශ්වාසයක් තිබ්බ මේ පැත්ත ස්ථාවරභාවයේ තියෙනවා. හතරහමාර අපි කොහොම හරි මේක ඇදගෙන යනවා. මේ හතරහමාරක කාලය තුල අපි පොරොන්දු වෙච්ච ටික කරලා ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි අර කියපු නීති විශාරදයන් හැටියට පෙනී සිටින අයට මේක කරගන්න බැරි වුණා. ඔවුන් දන්නේවත් නැහැ. මොකද මේ බටහිර දැනුමේ තියෙන එක දෙයක් තමයි ඇත්තටම කියනවනම් කන්සිස්ටන්සි ඇන් කොහෙරන්සි කියලා අපි කියනවා. ඒ කියන්නේ මේක බොහොම සංගත විදිහට තමයි වෛද්‍ය විද්‍යාව වේවා ඉංජිනේරු විද්‍යාව වේවා ඕනම දෙයක් බොහොම සංගත විදිහට තමයි මේ දැනුම නිර්මාණය කරලා තියෙන්නේ බටහිර විද්වතුන්. හැබැයි ඒක අපේ රටේ ඒ වගේම බටහිර නීතිවේදීන් මේ රටේ ඉන්න අනුකාරකයන්ට මේක හරියට කරගන්න බෑ. 78 ජේ.ආර්. මහත්තයාගේ ව්‍යවස්ථාව හදපු පිරිස කොතරම් දක්ෂද කියලා අපිට පේනවනේ. මේ කරලා තියෙන මේ වගේ යනගැනීම් කරේ නැහනේ. මේ ඇවිලිවිල්ලා මේ සංශෝධනය කරන්න ගිහිල්ලා මේ සංශෝධනයවත් හරියට කරගන්න බැරි මිනිසුන්ට ගන්න මේ ඉන්නේ. එතකොට මේකෙන් ඇත්තටම අමාරුව වැටුනේ මේ පිරිස පිළිබඳ විශ්වාස තියපු විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාවේ කියන කණ්ඩායම තමයි අමාරු වෙන්නේ. මොකද ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ මේකෙන් කරගන්න බැරි වුණා. මේ රටේ මිනිසුන්ගේ වාසනාවකට යම් කිසි සිදුරු තිබුණා, නීතිමය සිදුරු තිබුණා මේ කියන පාර්ලිමේන්තුව හතරමාරක් යන්න ඉසලා විසිරව ගන්න. එතකොට ඒක දරා ගන්න බැරි නිසා මේ ව්‍යාපෘති අසාර්ථක වීම නිසා තමයි අද මේ කට්ටිය කෑ ගහන්නේ. ඒ වගේම තමයි ඒකට සහයෝගය දීපු ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ දිට්ඨධම්ම වේදීන වශයෙන් අද කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට දැන් අද මේ රට මහමැතිවරණයකට යොමු වෙලා තියෙනවා. එතකොට එතනදී ගන්න තීරණයේ පිළිබඳව විශේෂයෙන්ම මධ්‍යම පන්ති ගැන කතා කරපු නිසා කියන්න ඕන. මේ රටේ විශේෂයෙන්ම ඉක්මනටම රැවටෙන කණ්ඩායම තමයි මධ්‍යම පාන්තිකයෝ. අපිට මතකනේ 2004 භික්ෂුන් වහන්සේලා මහමැතිවරණයට ආවා පාර්ලිමේන්තු යන්න කියලා. එතකොට මේ රටේ සාතිශය ගැමි බහුතර ජනතාව විශ්වාස කරපු දේ තමයි මේක මේ සම්ප්‍රදායට විරුද්ධයි. හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන්නේ ඒක හොඳ නැහැ. ඒක නිසා මේක මේ භික්ෂුත්වයට කැරලා. ඒක නිසා ගම් පළාත්වල මිනිස්සු මේකට ඡන්දෙ දුන්නේ නැහැ. හැබැයි කොළඹ සහ අවට මධ්‍යම පාන්තිකයෝ මොකද කරේ? මේක මහා ප්‍රවණතාවක්, මේක රැල්ලක් කියලා ඉවර වෙලා ඒ රැල්ලට අහුවිලා රැල්ල ගහගෙන ගියා. අද එදා අපි විශ්වවිද්‍යාලවල හිටියා මහා තර්ක විවාද ගියා. ඒ වෙනුවෙන් මධ්‍යම පාන්තික උගතුන් කියන කණ්ඩායම දිගින් දිගට පෙනී සිටියා. මේක ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය වගේ මහා රැල්ලක් ඇවිල්ලා අවසාන වශයෙන් දේශපාලන නායකත්වයේ අරගෙන ශ්‍රී ලංකාව කේන්ද්‍ර වෙච්ච මහා බෞද්ධ කලාපයක් නිර්මාණය කරන්න පුළුවන් මේ දේශපාලන බලවේගයක් හැටියට තමයි හොවා දැක්වේ. අද කොහේ දේශපාලනම අද එදා පෙනී සිටිය ඔය මධ්‍යම පාන්තික විද්වතුන්ගෙන් කී දෙනෙක් කියනවද දැන් අවුරුදු 14කට 15කට පස්සේ හාමුදුරුව පාර්ලිමේන්තු ගියේ කොහොඳයි කියලා? අද අති බහුතරය කියන්නේ නැහැ මේක වැරදි කියන අදහසට ඇවිල්ලා තියෙනවා. ඒ මධ්‍යම පාන්තිකයම තමයි 2015 දී ওই කියන දේශපාලන තීන්දුව ගන්නත් යහපාලනයට අහු වුණේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ මධ්‍යම පාන්තිකයෝගේ මතවාද හැසිරෙන ක්‍රමයේ පිළිබඳව. ජනතාවට ඒ මතය ගෙනියපුවාද දැන් ඒ මතේ නැේද? නැහැ. හැබැයි අමතක කරන්න එපා සාක්ෂ්‍ය බහුතර ගැමි ජනතාව මේ දෙපාරම රැවටුනේ. එතකොට දැන් ආයි අපි ඡන්දයක් ගන්න එපා. මේ ඔය අන්තර්ජාතික ප්‍රජාව බටහිර බලපෑම් විජාතික බලවේග කියමුකෝ අපි. මේගොල්ලෝ මේ තමන්ගේ සටන අතහැරලා පැත්තකට වෙයි කියලා. තව මේ ඡන්දෙට මාස දෙකකට ආසන්න කාලයක් තියෙනවා. මේ කාල සීමාව ඇතුළත අපි නොහිතන අපේක්ෂා නොකරන නව උපක්‍රම මේගොල්ලෝ හදන්න පුළුවන්.
අපි හිතන්න නරකයි මේක දැන් ඉවරයි අපිට මේ තියෙන විජාතික බලවේග මෙතනින් ඉවර කරලා ඉවරලා නිමා කරලා පරාජය කරලා ඉවර වෙලා සනසුන් සුසුමක් හැලන්න පුළුවන් කියලා. අපි නොහිතන විදිහට මේගොල්ලෝ මත වෙන්න පුළුවන්. ඒක තමයි ඔවුන්ගේ උපක්‍රම. මේ යහපාලනේ වගේ තව කාරණයක් හඳුනනලා දෙන්න පුළුවන්. අපිට සමහරවිට ඒක තේරෙන්නේ 2019 අප්‍රේල් වෙනකොට වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ මම විශේෂ ඉල්ලීමක් කරනවා. ඔබතුම මමත් මධ්‍යම පාන්තිකයෙක්. මං හිතන්නේ මෙතන ඉන්න අපි හැමෝම ඒකට අයිති වෙන්න පුළුවන්. හැබැයි මේ මධ්‍යම පාන්තිකයන්ගෙන් විශාල ප්‍රතිශතයක් ඉක්මනට රැවටෙනවා. ලීසින් රැවටෙනවා. අපි දෙපාරක් මං උදාහරණ දෙකක් හොඳට රැවටිලා තියෙනවා. ප්‍රොපගන්ඩා එකට අහු වෙනවා. එතකොට දැන් අපි ලැබපු ජයග්‍රහණයක් තියෙනවා මේ වෙනකොට. මොකක්ද මේ හතරහමාරේ කියන උගුලේ හිර කරලා තිබුණ රට හතරහමාරෙන් ගලවලා අරන් තියෙනවා. ජිනීවවලදී දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේක ගොඩ දාගන්න. එතකොට අපිට ඒකට කරුණු පැහැදිලි කළ මේ 40,000 උගුලෙන් මර උගුලෙන් ගැලවෙන්න අපිට ක්‍රමයක් තියෙනවා. උතුරු සහ නැගිනීර හමුදා කඳවුරු මුළුමනින් ඉවත් කරන්න එකඟ වෙච්ච එකෙන් එතනින් ගැලවෙන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මුළුමනින් ක්‍රියාත්මක කරන්නම් කියලා මංගල සමරවීර මැතිතුමා එකඟ වෙච්ච එකෙන් ගැලවෙන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. එතකොට පහුගිය කාලේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ අනිකුත් පනත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව තාම සංවේදී පනත් වෙනස් කරන්නම් කියලා ජිනීවවලදී ගිහිල්ලා ලැජ්ජ නැතුව පොරොන්දු වෙලා ආපියක ආපස්සට හරවන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා දැන්. එතකොට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සඳහා තියෙන මේ අනර්ග අවස්ථාව මගහරින්න එපා. මේ මාස දෙකේදී එන්න පුළුවන් රැල්ලට අහු වෙන්න එපා. අමුතු රැලි ඇති කරන්න ඉඩ තියෙනවා. අමතක කරන්න එපා හොඳ රැලිකාරයෝ තමයි උතන ඉන්නේ. ඒ රැලිකාරයෝ තමයි බය වෙන්න එපා. අපි ඉන්නවා මේකේ. හමුදා කඳවුර ඉවත් කරන්නේ නැහැ. ත්‍රවිඩ හමුදාවට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා ඉවරලා ගැරන්ටි දීලා ඉවරලා පත්තරේ දැන්නීම් දැම්මේ ඒ කියපු දේශපාලන නායකයෝ තමයි. ඒගොල්ලොම තමයි ලේ හරනෝ කියලා බය කරලා පාර්ලිමේන්තුව විසිරුවන්න එපා. අගමැති වෙනස් කරපු එක වැරදි කියලා ඉවරලා මේ රටට කිව්වේ දේශපාලන නායකයෝම තමයි. චණ්ඩි කතා කියලා ඉවර වෙලා අන්තිමට කතානායකතුමාවත් ඒගොල්ලේ හවු කරගෙන ඉවරලා අන්තිමට ඒගොල්ලොත් දන්නේ නැතුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා අවශ්‍ය මතවාදී නිර්මාණය කළ දුන්නෙත් ඔය කියන චණ්ඩි කතා කියපු ලේ හරන්න බලාගෙන හිටපු කට්ටියම තමයි. ඒගොල්ලෝ තමයි මේ ඔය කියන රැලි දෙකම නිර්මාණය කරන්න දායක වුනේ. එතකොට ඉදිරියේදී මේ මාස දෙකේදීත් ඒ වගේම රැලි හැදලා අපේ රටේ මිනිසුන්ව අමාරුවේ දාන්න ඉඩ තියෙනවා. ඒකට සහය දෙන්න තමන්ගේ වැරදිච්ච ව්‍යාපෘතිය නැවත ඉදිරියට ගෙන යාම සඳහා සහාය දෙන්න මුදල් වියදම් කරන්න බලාගෙන ඉන්නෝ ඔය කියන අන්තර්ජාතික ප්‍රජාව. ඒක නිසා මේ රට කියන්නේ තානාපති කාර්යාල දෙක තුනකින් මෙහෙවන්න පුළුවන් රටක් නෙමෙයි. ඒ ඔය කියන බටහිර ජාතීන් තුනක් ඇවිල්ලා අවුරුදු 500ක් මේ රට පාලනය කරලත් මේ රට වෙනස් කරන්න බැරි වුණා. එහෙම කරලා හිතන්න එපා තානාපති කාර්යාලයකට මේ රට වෙනස් කරන්න පුළුවන් වෙයි මේ රටේ මිනිසු ඉඩතියයි කියලා ඉවරලා. එතකොට මේ ලැබපු ජයග්‍රහණය මේක වැහැදිලියම ජයග්‍රහණයක් ජනතා ජයග්‍රහණයක් මේ ලැබුවේ මොකද්ද හතරහමාරේ උගුලෙන් මේ රට බේරා ගැනීම. ඒ සඳහා දායකත්වයේ දැක්වපු හැම කෙනෙක්ටම මං හිතන්නේ ගෞරවය හිමි වෙන්න ඕන. අපි කොතරම් අමාරුවකද ඉන්නේ කියලා අපිට මට තේරුණාද? මම දැක්ක පහුගිය ජිනීවවලදී ගියාට කොයි අමාරුවකද උගුලකද අපි සංජීව මල්ලේ අහුවෙලා හිටියේ කියලා ඉවරලා. මොකද මං එක උදාහරණයක් කියන්නම්. ඒක තියෙනවා මානව හිමිකම් කවුන්සිලේ සයිඩ් ඉවෙන්ට්ස් කියලා ප්‍රධාන සැසිවාරයට අමතරව අතුරු සැසිවාර. ඒ අතුරු සැසිවාරයකට ඇවිල්ලා ලංකාවෙන් නියෝජනය කරන්න පැමිණි කාන්තාවක් කිව්වා පහුගිය සතියේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ තරුණියන් 14 දෙනෙක් දූෂණය කරලා මරලා දාලා තියෙනවා. මම හිටියා ඒ සභාවේ කියනකොට. අපේ ගිනියව නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනුත් හිටියා. හ්ම් කිව්වේ නැහැ. අපි ඒකට විරුද්ධ වුණා. ඔව් සාක්ෂි දෙන්න කියලා ඉවරලා. ඊට පස්සේ මම ගිහිල්ලා ඇහුවා මොකද කියලා අර තානාපති නිලධාරින්ගෙන් අච්චර බොරුවක් කියද්දි ඔයගොල්ලෝ දන්නවා මෙහෙම දෙයක් මේ රටේ වුණේ නැහැ කියලා. ඇයි උඹලා කතා කරේ නැත්තේ මේකට කියලා ඉවරලා. මොකද්ද දීපු උත්තරේ? අනේ ડોක්ටර් අපිට කොළමින් කියලා තියෙන්නේ රිකන්සිලියේෂන් වලට බාධාවක් වෙයි මේවට කතා කරන්න එපා කියලා. මෙහෙම තත්ත්වයක් තමයි ජිනීවවල නිර්මාණය කරලා තිබුණේ. මේ මොන අපරාධයක්ද මේ කරන්නේ? අපේ රටෙන් මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩි ගන්න තානාපති නිලධාරින්ගේ කටවල් වහලා මේ මිනිස්සු අසරණයි. එහෙම විදේශ සේවයක් තිබුණේ මේ රටේ. ඒ තත්ත්වෙන් අපි ගැලවෙන්න අපිට දැන් යම් කිසි ආකාරයකට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක නිසා මධ්‍යම පාන්තියට විශේෂ පණිවිඩයක් කියනවා. ඉක්මනට ලේසියෙන් රැවටෙන්න පුළුවන් පිරිසක් මේ සියලු දෙනා බහුතර මධ්‍යම පාන්තිකයෝ. ඒක නිසා මේ උගුලේ ආපහු නැවත පැටලෙන්න එපා. මේ ලැබපු ජනතා ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් කරලා මේ උගුලෙන් අපිට ගැලවෙන්න පුළුවන් ස්ථිර සාර දේශපාලන ජයග්‍රහණයක් බවට මේක ජනවාරි මාසේ 5 වෙනිදා පත් කර ගැනීම සඳහා සියලු දෙනාගේ මං හිතන්නේ දායකත්වය අවශ්‍යයි. ඔව් ගිය ගමන වැරදි නම් නිවැරදි කරන්නට අවස්ථාව ජනතාව වන ඔබටම ලැබී තිබෙන බව මහාචාර්යතුමන් ප්‍රකාශ කරන්නේ. සංජීව එදිරිමාන මහත්මයා, ඔබ ලංකාව ගැන වගේම ලෝකය පිළිබඳවත් නිතර සංඥානිකව අවබෝධයකින් කටයුතු කරන පුද්ගලෙක්.
දැන් අපි දැකලා තියෙනවා ලෝකයේ විවිධ රටවල් යම් ආකාරයකින් මැතිවරණ නොපවත්වා පාර්ලිමේන්තුවේ කාල සීමාව දීර්ඝ කිරීම නිසා ජනතාව පාට බැහැලා තියෙනවා. ඒ වගේම සමහර නායකයන් තමන්ගේ කාලයේ මැතිවරණයක් නොපවත්වා දීර්ඝ කරගැනීම නිසා දේශපාලන පක්ෂ සහ ජනතාව විදි බහිනවා. අපේ රටේ දැන් මැතිවරණයක් පවත්වන්න ජනතාවටම තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙද්දි දේශපාලන කණ්ඩායම් කීපයක් විරෝධය පළ කරනවා. මේ තත්ත්වය ඔබ කොහොමද දැක්කේ? ඒ ඒ ඒ තර්කය අවසන් දැන් මට මතකයි මේ යුරෝපා සංගමයෙන් එන ලිපියේ තියෙන්නේ මහා පාර්ලිමේන්තුවේ විමසන්න. ඔතමා කිව්ව විදිහට ලෝකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ඇතුලේ එකක් තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. ඒක ඒ වචනෙන් තේරෙන්නේ නැත්නම් මම ඔබට කියන්නම් ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම පාර්ලිමේන්තුවෙන්ට බැරි නිසා එච්චර පුටු දාලා මුළු රටටම වහලයක් ගාලා පාර්ලිමේන්තුවක් හදන්න බැරි නිසා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැමැති සංකල්පය විසින් තීන්දුව කරනවා මේ රටේ මහජනයා නියෝජනය කිරීම වෙනුවෙන් විවසාදායකට මෙන්න මෙච්චර මන්ත්‍රී සංඛ්‍යාවක් වමනයි. ඒ 225 ඉන්නේ කියන්නේ කළුතරින් 10 දෙනෙක් පාර්ලිමේන්තුව යන්නේ ඒ කළුතර ඉන්න සමස්ත ජනතාව වෙනුවෙන්. එතකොට දැන් යුරෝපා සංගමයේ එහෙම කිව්වේ මේ පාර්ලිමේන්තුවෙන් අහන්න කියලානේ. ඉතින් 225න් ඇහුවට වඩා හරි ශෝක්නේ 220 ලක්ෂයකින් ඇහුවා. දැන් එහෙනම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන තර්කය විසිරීමේ රාත්‍රී 12න් පසුව අවසන්. ඒ තවදුරටත් වළංගු නැහැ. ඒක හරි සම්බන්ධයි අරුණ ඔබ මගෙන් අහන ප්‍රශ්නය සහ ඊට මං එකතු කළපු උත්තරේ මේ මිනින්ද කියපු මේ ප්‍රොපගැන්ඩ කතාවටයි. ඒක හරි ලස්සන විග්‍රහයක්. ඕක අපේ විෂය නිසා ඒක අපිට ටිකක් දැනෙනවා. ඕක කියන්නේ ඒක සිංහලෙන් අපි කිව්වොත් මේ ඉගෙන දැන් ලෝකයේ සෝෂල් මීඩියා විසින් නිර්මාණය කරනවා. ඒකට අපිට කියන බල මේ පශ්චාත් සත්‍ය සමාජයක් නිර්මාණය කරනවා. පශ්චාත් යථාර්ථ සමාජයක්. ඒකත් ඒ වචනේ තේරෙන්නේ නැත්නම් සරලව කියනවා නම් සත්‍යද නොවන අසත්‍යද නොවන මොකක්ද වෙන එකක් මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒක තවදුරටත් විග්‍රහ කරනවා නම් අපි දැක්කනේ දැන් අපි චූටිම කාලේ හෝ පොඩ්ඩක් ඊට එහා පරම්පරාවට ගියා නම් රටක ප්‍රවෘත්ති බැලුවේ පෑ 24කට එක වතාවක්. හවස 6ට විතරනේ තාත්තා කියනවා සද්ද කරන්න එපා කියලා. පෑ 24කට වරක් ප්‍රවෘත්ති බලපු සමාජය 24 පෑ පුරා ප්‍රවෘත්ති බලන්න යොමු වෙනවා. ඒ යොමු වීම කරන්නේ මේ ඩිජිටල් මීඩියා විසින්. හැබැයි එතනදී ඒ දුවන්නේ සත්‍ය නෙවෙයි. ඒක මනෝවිද්‍යාත්මකව අපි තේරුම් ගන්නවා නම් මිනිස්සු හැම විටම කැමති අලුත් දෙයක් දකින්න. කියන්නේ ඇත්තද බොරුද කියන එකට වඩා මිනිස්සුන්ට අදාළයි ඒ අලුත්ද පරණද කියන එක. ඉතින් ඔබටයි මටයි අපි හැමෝටම තේරෙනවානේ බොරුව අනිවාර්යයෙන්ම මේ අලුත්නේ. කියන්නේ බොරුව කියන්නේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයිනේ. සත්‍ය හැම විටම පරණයි. ඒ කියන්නේ යථාර්ථේ සත්‍ය කියන්නේ සිදුණු යමක් නෙවාර්තා වෙන්නේ. ඒ කියන්නේ මිනිත්තුවක් හෝ ප්‍රමාදයි. දැන් මෙතන අපි හිතමුකෝ මේ ලයිට් එකක් මයලුවට වැටලා ඒක ප්‍රවෘත්තියක් විදිහට යනවා නම් ඒ සිදුවීම පරණයි. හැබැයි මවන ලද සිදුවීමක්. ඒක හැම විටම අලුත්. ඒ නිසා මිනිස්සු එකතැනකදී පෙළඹෙනවා සත්‍යද අසත්‍යද කියන විග්‍රහයෙන් මෙපිට අලුත් දේ විශ්වාස කරන්න. යහපාලනය කියන සංකල්පය අර මිනිඳුකෝ වගේ මේ ටැන්ජිබල් අතට අහුවෙන්නේ නැති සංකල්පයක් දෙනවා. ඒක යහ කියන අර යහ කියන යෙදුමේ සිංහල භාෂාවේ හරි බරපතලයිනේ. කියන්නේ යහ කියන වචනේ කියන්නේ අකුරු දෙක මුලට දාපු ගමන් ඕන එකක් මේ අයිසින් කරලා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට ගහන්න බය වුණා මිනිස්සු. ඒ කියන්නේ දැන් බුදු සරණයි කියලා එන ලොරිය හරක් ඇතුලේ ඉන්නවා වගේ දැනුණත් රාලහමිට පොඩ්ඩක් පපුව සැකයිනේ බුදු සරණ තියෙන නිසා අත දාන්න. අන්න ඒ වගේ දෙයක් යහ පාලනය කියන වචනේ ඇතුලේ තිබුණා. ගහන්න පොඩ්ඩක් යහ පාලනයට ගහන්න බෑනේ. රනිල් වික්‍රමසිංහගේ පාලනයට ගහන්න පුළුවන්. හැබැයි යහ පාලනයට ගහන්න බෑ. දේශපාලනේ දන්න දේශපාලන විශ්වාස කරන මිනිසුන්ට යහපාලන සංකල්පයට ගහන්න බැරි තැනක් ආවා. අන්නේ කිසියම් යථාර්ථවාදී නොවන මවන ලද දේ වෙත රැවටීම කියන වචනේ මම ටිකක් මගට එනවා. ඒවා වැළඳ ගැනීමකට අපි යන්නේ නැතුව අපි විසින් දැන් ඉතාම පැහැදිලි ලෙස පවතින යථාර්ථයත් එක්ක දේශපාලන තීන්දුවක් අපිට ගන්න මේ රටේ ජනතාව මාචාර්ය චන්නජයසුමන පැහැදිලි කළ විදිහට මේ රටේ අති බහුතර ජනතාව ගැමියෝ සහ ගොවියෝ. ඉගෙන මේ අති බහුතරයට මධ්‍යම පාන්තික ඇතමුන්ටද නොතේරෙන දේශපාලන යථාර්ථය මේ සමස්ත සමාජයන්නේ දේශපාලන යථාර්ථය තේරුම් ගනිමින් ඉන්නේ. මේ රට විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ නැමැති නායකයාගේ දේශපාලන සහභාගිත්වයක් සහිත ආණ්ඩුවකට විසක් මේ රට කරන්න බැහැ කියලා.
මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න කතා කළ කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ මිනිස්සු මහින්ද රාජපක්ෂලගේ ගෙදර යනවා කියලා. ඒ කියන්නේ මැදමුලනට ගිහිල්ලා තංගල්ලේ කාල්ටන් ගෙදරට ගිහිල්ලා මිනිස්සු විසින් කැඳවාගෙන ආවා. දැන් රනිල් වික්‍රමසිංහ හිටපගමැතුමාට මේ දේශපාලන විප්ලවයේ රට ඇතුළේ කරන්න බැරි වුණානේ. එතුමාට කන්න දීලා එහෙනම් සල්ලි දීලා හෝ එහෙම කැඳවීමකින්වත් අල්ලිගහ මන්දිරයේ වටේ අකණ්ඩ ජනකායක් රඳව ගන්නවත් බැරණානේ. මුල් දවසේ 2300ක් හිටියා. දැන් රැයට ඉන්නේ 2-3 දෙනයි. නිින්ද යන නිසා අපේ අර කළුතර අජිත් පෙරේරාලා දැන් රැයට සින්දු කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මහජනයා ස්වභාවික රැඳී සිටීමක් එතන නැහැ. ඔවුන් දේශපාලනිකව සමාජය ඇතුළේ හුදකලා වෙලා අවසන්. ඒක ජනවාරි 6 වෙනිදා උදේට ඉරපා යන්නේ ඒක මැතිවරණ ප්‍රතිඵලයක් විදිහට අපි දැකලා. නිශ්චිතයි විශ්වාසයි මේ රටේ ඊළඟ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයේ සහිත මේ රටේ මිනිස්සු සාර්ථකත්වයේ දැකපු, يعني යුද්ධයක් කරන ගමන් රටක් කිරීම පිළිබඳව තියෙන ඒ ඉතිහාසය අපේ පපුවෙන් කවදාවත් අමතක වෙන්නේ නැහැ, කරන්න බෑ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි ආදරේද නැද්ද කියන කාරණා මත නෙවෙයි, දේශපාලනයේ සිද්ධාන්ත මේ වශයෙන් තේරුම් ගැනීම මම විනාඩි තප්පර 30කින් කළම ඉවර කරන්නම්. මේ රටේ හිටපු කීර්තිපත්ම මුදල් ඇමතිවරයා පෞද්ගලිකව මම විශ්වාස කරනවා ආචාර්ය එන්.එම්. පෙරේරා කියලා. ආචාර්ය එන්.එම්. පෙරේරා මිලි එක අවස්ථාවක ආයවැය ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුවට කියනවා කිසියම් ආණ්ඩුවකට ලෝකෙ කිසිම ආණ්ඩුවකට ජාතික ආරක්ෂාව සංවර්ධනය සහ සුබසාධනය කියන කාරණා තුනම එකපාරණම් කරන්න බෑ. ඕනම් උපරම දෙකක් කරලා දෙන්න. ජාතික ආරක්ෂාවයි සංවර්ධනයයි සුබසාධනයයි තුනම එකපාරණම් බෑ. ඒකම තමයි දෙවන ලෝක යුද්ධ වෙලාවේ ප්‍රකාශ කළේ. ඒ කියන්නේ අගමැතිතුමා චර්චිල් අගමැතිතුමා කිව්වේ මේ මොහොතේ මට ඔබට දී හැක්කේ ලේ සහ කඳුළු විතරයි. වෙන්නම් වෙන්නම් මොකුත් බෑ. මේ යුද්ධයක් කරන්න. හැබැයි මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා යුද්ධයක් කරන ගමන් අවුරුද්දකට බිලියන 40ක පෝර සහනාධාරයක් දුන්නා. මේ රටේ සමෘද්ධි සහනාධාරයේ වාර්ෂිකව වැඩි කළා. හයිවේ එකක් හැදුවා. හයිවේ දෙකක් හැදුවා. ඉහළ කොත්මලේ බලාගාරයක් හැදුවා. නරචෝලේ බලාගාරයක් හැදුවා. නෙළුම් කුළුණ හැදුවා. නෙළුම් පොකුණ හැදුවා. මේ 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 සමස්තය ළමයින්ගේ පොත් ටික හරියට වෙලාවට දුන්නා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට බැරි වුණා. ළමයින්ගේ නිල ඇඳුම හරියට දුන්නා. අගමැති රනිල්ට මේක කරන්න බැරි වුණා. යුද්ධයක් නැති සමාජයක් ඇතුලේ. යුද්ධයක් නැති සමාජයක් ඇතුලේ මොනතරම් සාමකාමී වෙන්න පුළුවන්ද? මේ රට එනිමහන් වෙඩි පිටියක් කළා මේ කාලකන්ණි තිබි චාණ්ඩුව. මේ රට උදේ හවස මහදවල් මිනිස්සු යුද්ධයක් තියෙන වෙලාවක ආයුධ සංසරණේ බහුල වෙලා සමාජ ගර්භුදයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. යුද්ධයක් නැති සමාජයක් මේ තරම් ප්‍රචණ්ඩකාරී වුණේ කොහොමද? කවුද ඒක කළේ? කවුද ඒකට රැකවරණ දුන්නේ? මොකಾದ මේකට වග කියන්නේ? මෙන්න මේ සමස්යයට වගකීම බාර ගන්න එපා. ඒක කවුරුත් දැන් කතා කරන්න එපා. දැන් ප්‍රමාද වැඩි. 6 වෙනිදාට මිනිස්සු ඒ වගකීම බාරගත යුතු ආකාරයේ ඡන්ද ප්‍රතිපලයක් ඉලක්කමක් විදියට පාන්දර වෙනවට කියලා දෙයි. මේ පසුගාමී වුණු සමාජ ගමන නිවැරදි කිරීම වෙනුවෙනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ පසුගිය සති කිහිපය පුරා විවිධාකාර දේශපාලන තීන්දුව ගන්න ලැබුවේ. ආචාර්ය අමිල කංකානම්ගේ මහත්මයා මේ පසුගිය අවුරුදු 3ක 3 හමාරක මේ ජනාධිපතිතුමත් සඳහන් කරන ආකාරයට ආර්ථිකය සමාජය පසුබෑම කර ලක්ුණු කාල සීමාව තුළ මොන ආකාරයෙන්ද අපේ ආර්ථිකය පස්සට ගමන් කරලා තියෙන්නේ? අතරමාරුන මේ ඒක කතා කරන්න ඉස්සෙල්ලා මිලින්ද හොඳ කතාවක් කිව්ව. මේ තරුණයෝ තමයි අපේ අතීතයේ මේ වෙනස්කම කරලා තියෙන්නේ කියලා. ඒක ඇත්ත. ඒ කියන්නේ මේ ලෝකෙම හැමදේම වෙනස් කරන්න ඉස්සෙල්ලාම ඉදිරිපත්ලා තියෙන තරුණයෝ. ඉතින් එකම වෙනස මේ පෞගිය සිය නැත්නම් අවුරුදු 10 15 දී මේ වෙනස සමාජ ජාලා විසින් මිනිස්සු දැක්කා. ඒක තමයි මේ වෙනස. ඒකයි අපි අද මේ ගැන කතා කරන්නේ. මේ තරුණයන්ගේ විශේෂත්වය මේ කරන වෙනස ගැන අපි කතා කරන්නේ අද මේ සමාජ ජාලා අරහත් මේක දකින නිසා. දැන් 70 ගණන් වල වෙච්ච කැරැල්ලේදී සංජීව මේක කවුරු දැක්කේ නැහැ. දන්න කට්ටිය විතරයි දන්නේ. ඊට පස්සේ ලෝකේ වෙච්ච වෙනස්කම් අපි දැක්කේ නැහැ. අපි දැක්කේ ටීවී එකේ. නැත්තම් කලාතුරකින් තමයි මේ වගේ වෙනසක් දැක්කේ. හැබැයි අද ඔබ කිව්වා වගේ හැමදාම 24 පැය පුරා අපි මේව දකිනවා. ඒක සමහරලාට සත්‍ය නොවෙන්නත් පුළුවන්. හැබැයි සත්‍ය වෙන්නත් පුළුවන්. කවුරු හරි මේව සමාජ දාලා හරහා පෙන්නනවා. ඉතින් ඒ වෙනස දැක්ක නිසා තමයි අපි මේ වෙනස ගැන දැන් කතා කරන්නේ. ඒක එක.
ඉතින් අනිත් එක එරන්ද කිව්ව තව කතාවක් මම මේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා අද සමාජ දාලා හරහා නැත්තම් දැන් මට මගේ දින ට්විටර් account එකෙත් බැලුවොත් මේ කන්ස්ටිටියුෂන් එක ගැන නැත්තම් අපේ ව්‍යවස්ථාව ගැන ගොඩාක් කට්ටිය ලොකු විශාරදයන් කතා කරනවා. හැබැයි මේ එක්කෙනෙක්වත් කන්ස්ටිටියුෂන් නැත්නම් අපේ ව්‍යවස්ථාව කියවල නැහැ. ප්‍රශ්නයක් ඇහුවාම මොන ව්‍යවස්ථාවේ කීවෙනි වගන්තියද මේකට අදාළ කියලා දන්නේ නැහැ. හැබැයි සමාජ දාලා හරහා හැමෝම අද මේ ව්‍යවස්ථාව විශාරදයන් වෙලා තියෙනවා. හැමෝම මේක ගැන කතා කරනවා. හැබැයි 90%ක් දෙනා මම පැහැදිලිව කියනවා මේ විවස්ථාව කියවලා නැහැ. විවස්ථාව කියවුවා නම් මේ අර්බුදය අද අපිට නැහැ. මෙහෙම අර්බුදයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ජනතාව විවස්ථාව දන්නවනම්. මම හිතනවා එක යෝජනාවක් ඉදිරි මම කියනවා මේ ස්කෝලවල අපේ විවස්ථාව අඩුම ගානේ උගන්වන්න. විවස්ථාව කියවන්නවත් අඩුම ගානේ සලස්සලා දෙන්න ඕනේ. මොකද විවස්ථාව දන්නේ නැතුව එරන්දවා කිව්වෝ වගේ මේ විවස්ථාව දන්නේ නැතුව රටේ පුරවැසියෙක් වෙන්න හොඳ නැහැ. පුරවැසියෙක් වෙන්න සුදුසු නැහැ. ඡන්ද දායකයෙක් වෙන්න බෑ. කොහොමද ඡන්දේ පාවිච්චි කරන්නේ? අවුරුදු 18 පිරුණාම තමයි ඡන්ද ලැයිස්තුවට දානකොට හරිනම් මේ ව්‍යවස්ථාව අපි කියවල තමයි මේක මේ ඡන්දේ පාවිච්චි කරන්න යන්න ඕනේ. ඉතින් මිලින්ද කිව්වා 2015 දී මේ ප්‍රොපගැන්ඩ එකක් ආවා. ප්‍රොපගැන්ඩා ඇන් කැම්පේන් කියන දෙකේ වෙනස අපි ඇත්තටම අපේ මිඩල් ක්ලාස් නැත්නම් මේ මාධ්‍යම පන්තිකය දන්නේ නැහැ. ඒක තමයි ඉස්සෙල්ලම ආචාර්යතුමා මේක මේ මාධ්‍යම පන්තිකය අහුවෙන්න මේකට අහුවෙන්නේ මෙන්න මේක නිසා. ප්‍රොපගැන්ඩ එකයි කැම්පේන් එකයි දන්නේ නැහැ. සහ අපේ රටේ සහ ලෝකෙ හැමතැනම මාධ්‍යම පන්තිකය තමයි මේ ටෙක්නොලොජි එක හරහා නැත්නම් මේ මීඩියා සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය දාලා හරහා එකතු වෙන්නේ මාධ්‍යම පන්තිකය. මොකද ඉහළම ඉන්න මිනිස්සුන් නැත්නම් ලංකාවේ සහ ලෝකේ ඉහළ පාන්තිකයන්ට මේකට වෙලාවක් නැහැ. පල්ලෙහාම ඉන්න අපේ ලෝව ක්ලාස් එකට මේකට අවශ්‍ය ඇක්සස් එක නැහැ. පහසුකම් නැහැ, ඇක්සස් නැහැ. ඉතින් මධ්‍යම පාන්තිකය තමයි හැමතිස්සෙම මේ එන ට්‍රෙන්ඩ් එකට අහු වෙන්නේ හැමතිස්සෙම. ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් ඌ වේවා නැත්නම් පොලිටිකල් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් ටෙක්නොලොජිකල් ට්‍රෙන්ඩ් එකක් මේ හැම ට්‍රෙන්ඩ් එකටම ඉස්සෙල්ලම අහු වෙන්නේ මධ්‍යම පාන්තිකය. මොකද තමන් ඉන්නේ මැද්දේ. ඒක නිසා මේකට ඇක්සස් එකක් හොඳට තියෙනවා, වෙලාවක් තියෙනවා. ඉතින් ඒක මේ ලෝකේ හැමතැනටම පොදුයි. අනිත් එක මේ යහපාලනය කියලා ගෙනාවු 2015 ගෙනාවු කන්සෙප්ට් එකට මේ කන්සෙප්ට් එක මිලින්ද කිව්ව වගේ අන්තර්ජාතික සමාගම් විසින් හදලා දීපු කන්සෙප්ට් එකක්. මේක එංගලන්තයට, ජර්මනියට, නෙදර්ලන්තයට හරියන්න පුළුවන්. හැබැයි ලංකාවට හරියන්නේ නැහැ. මේ සපත්තුව ගෙනල්ලා එහෙම්මම අපි ලංකාවට පලදන්න හැදුවා. ඊට පස්සේ උනේ අපි හැමෝම දන්නවා වගේ මේකේ මේ ටැන්ජිබල් දේවල් නැති නිසා මේක ඩිලිව කරගන්න කාටවත් බැරි වුණා. ඩිලිව කරගන්න බැරි වෙනකොට මේ කන්සෙප්ට් එකට එක එක ටැන්ජිබල් දේවල් කට්ටිය දාන්න පටන් ගත්තා. ඒ කියන්නේ හුරු අල්ලන්න, නඩු දාන්න, අධිකරණ හදන්න. මොකද මේ යහපාලන කන්සෙප්ට් එකට ටැන්ජිබල් දේවල් තියෙන්න ඕන ඩිලිව කරන්න. කන්සෙප්ට් එක ඩිලිව කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් වෙලා තියෙන්නේ සමාන තප්පරයක් දෙනවට දැන් එකපාරටම අර අපේ රටේ මල් සින්දු ලියවීම ගහන්නේ මෙලි මල් 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 ලියලා අවසානයේ කැලුම් ලියනවා ඇපල් මල. ඇපල් මල ලංකාවේ සමාජයේ දැකලා නැහැ. ඒ කියන්නේ මම තාම දැකලා නැහැ. විදේශ රටක ගියොත් මම දැකලා නැහැ. එතකොට අර දැකලා නැති ඇපල් මල විසින් වෙන සමාජ කතිකාවතක් නිර්මාණය කළානේ. අන්නේ ඒ වගේ තමයි අර දැකලා නැති සංකල්පයක් එක්ක අපි ගියා ඉස්සරහට. අපි ඉස්සරහට ගියා. මොකද මිඩල් ක්ලාස් එක සහ මේ තරුණයා මේක එකපාරට වැල්ල ගත්තාම යහපාලනය කියවම ලොකු ලස්සන හරි ලස්සන කන්සෙප්ට් එකක්. එතකොට මේ අපිට මේක ප්‍රැක්ටිකල්ද කියලා නැත්නම් මේක ප්‍රායෝගිකද කියලාවත් අපි බැලුවේ නැහැ. මේක කරන්න පුළුවන් දෙයක්ද, මේක ඇත්තක්ද කියලා අපි හෙව්වේ නැහැ. අපි කරේ මේක වැළඳගත්තා. ඉතින් මේ තරුණයා සහ මධ්‍යම පාන්තිකයා මේක වැළඳගෙන ටික දවසක් ගියාම මාස 2-3ක් ගියාම තමයි මේගොල්ලන්ට නැත්තම් අපිට හිතුනේ මොකද්ද මේ යහපාලනේ, දැන් කොහොමද මේ යහපාලනේ අපි දකින්නේ? යහපාලනේ කියන ලස්සන කන්සෙප්ට් එක අපි ඈත දැකලා අපිට පෙන්නලා ලොකු පින්තූරයක් පෙන්නලා නැත්නම් නමක් පෙන්නලා අපි ඒක ළඟට ගියාට පස්සේ මොකද්ද දැන් මේ යහපාලනේ, කොහොමද දැන් මේ යහපාලනේ ඩිලිව කරන්නේ කියලා ඒ රජයට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ තමයි තාම ඉන්නේ. මේ ලොකු හම්බෙච්ච අපිට වෙලා තියෙන මේ විපත්තියට වග කියන්න ඕනේ මේ කන්සෙප්ට් එක. අපි මේ තත්ත්වය පිළිබඳව අවසාන වටේදීත් ඉදිරි විනාඩි කිහිපෙදී සාකච්ඡාවට එකතු වෙමු.
ඇතුලන්තයෙන් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා අවසන් වටේට ප්‍රවේශ වන්නට කලින්. පවතින දේශපාලන වාතාවරණය යටතේ අපේ මාතෘභූමියේ හෙට දවසේ කොයිබටද යන මාතෘකාව පිළිබඳවයි අපි ඇතුලාන්තයෙන්ම කතා බහ කරමින් සිටින්නේ. අවසාන වටේ අවසාන විනාඩි කිහිපයට අපි එළඹෙන්නේ. සමාජ ව්‍යවසායක ඉරන්ද ගිනිගේ මහතාගෙන් අපි ආරම්භ කරනවා අවසාන වටේ. ගිනිගේ මහත්මයා, මේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී බලය පාවිච්චි කරන්න තව මාස දෙකකටත් අඩු කාලයකින් අවස්ථාව උදා වෙනවා ජනතාව විදියට, කොහොමද අපි මේ බලය පාවිච්චි කරන්න ඕනේ අපි අවසාන වශයෙන් කියමු. පළමුවෙන්ම මම කිව්වා වගේ ඉස්සෙල්ලම ව්‍යවස්ථාව කියවන්න මොන දේ කරන්නත් කලින්. ඊට පස්සේ ඒ ව්‍යවස්ථාව තීරුම් අරගෙන බුද්ධිමත්ව තමන්ගේ ඡන්ද බලය භාවිතා කරන්න. එදනදී ඔබ මුලින්ම හිතන්න ඕන පක්ෂය හව පුද්ගලයා නෙමෙයි, ඔබ හිතන්න ඕන ඔබ පෙනී සිටින දේශපාලන කඳවුර මොකද්ද. මේකට මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු උදාහරණය තමයි හරියටම ගැලපෙන්නේ. එළහරකයි මීහරකයි වගේ, මේලහරකයි මීහරකයි එකට දාලා මේ ගමන යන්න හදපු එක කවදාකවත් යන්න බැරි බව දැන දැනම අන්තිමට මේක කැඩිලා බිඳලා ගියා. ඉතින් ඒක නිසා ඔබ ඉස්සලා තියෙනකන මොන කඳුරටද ඔබ වැටෙන්නේ. ඊට පස්සේ බලන්න ඒ කඳුරට නායකත්වය දෙන පක්ෂය කවුද, ඒක ඉන්න පුද්ගලයා කවුද, ඔවුන්ගේ සුදුසුකම් මොනවද, ඔවුන්ට මේ වැඩේ කරන්න පුළුවන්ද, ඔවුන්ගේ අතීතයේ ඔවුන් මොනවද කරලා තියෙන්නේ, ඒ අනුව බුද්ධිමත් අවබෝධයෙන් තීරණයක් ගන්න. හැබැයි ඒ කොහොම වුණත් මේ බලන්න මේ සංවාදයේ දිහා, මේ සංවාදයේ මේ ඉන්න මේ මඩුල්ල කතා කරපු දේවල් දිහා, මේක මෙච්චර කල් රූපවාහිනී තීරයෙන් ඔබ දැකපු සංවාදයකට වැඩිය කොච්චර වෙනස්ද, මෙතන කතා කරපු සංකල්ප කොච්චර වෙනස්ද, කොච්චර නූතනද. තව ඒ වගේ ගොඩක් සංකල්ප තියෙනවා අපිට කතා කරන්න. මම හිතනවා ඉදිරි අපිට ඉදිරි දවස්වල අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඒක හිතන්න, මේ සහස්රයේ පරම්පරාව ඔන්න දැන් කලෙලි බහින්න පටන් අරගෙන තියෙන්නේ. අපිට 88-89 ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් නිසා ඒ මැරිලා ගිය මිනිස්සු, අවුරුදු 18 මිනිස්සු, 20 මිනිස්සු එදා මැරිලා ගිය මිනිස්සු, මේ අවුරුදු 40-50 දැන් නායකත්වයේ ගන්න හිටපු මිනිස්සු ටික මැරිලා ගියා. දෙපැත්තෙම රජේ විසිනු 30,000 මිනිස්සු මැරිලා ගියා. ඒ පරම්පරාව අපිට එහෙම අයින් කරන්න ඕන. දැන් ඔන්න එනවා අලුත් පරම්පරාව, සහස්රයේ පරම්පරාව, 80 දශකයේ ඉපදිච්ච පරම්පරාව, ඒ ආසන්න ඉපදිච්ච පරම්පරාව. අවස්ථාව දෙන්නේ පරම්පරාවට මේ 21 ශතවර්ෂයේ ශ්‍රී ලංකාව නිර්මාණය කරන්න. මට මෙන්න මේ දේ කියන්න ඕන. ජනතා පාලන හිමිතන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණ දෙයක් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. ඒක ක්‍රියාවලියක්. ඒ පූර්ණත්වය කරා අපි යන ගමනක් මේක. ජනතා පාලනය කියන්නේ සම්පූර්ණ දෙයක් නෙමෙයි තාම. අවසාන වශයෙන් මට කියන්න ඕන, මේ රටේ මේ ව්‍යවස්ථාවේ අර පැනවීමේ වගන්තියට කලින් කියලා තියෙනවා සුහදතා ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යලි දිනාගෙන ආරක්ෂා කර ගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින් මේක පනවම්ම කියලා. ඒ කියන්නේ අපේ නිදහස් අරගලේ ඊටත් එහා අපේ මුතුන් මිත්තු අපේ රට ආරක්ෂා කරපු මිනිස්සු, නූතනේ අපේ රණවිරුවෝ, අපේ රට ආරක්ෂා කරපු රණවිරුවෝ, අපේ රණවිරුවන්ගේ හිත රිදවපු වාරයක් වාරයක් පාසා අපේ රණවිරුවන්ගේ මියගිය ජීවත් වෙන සියලුම රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, අම්මාවරුන්, තාත්තලගේ ඇස් දෙකට කඳුලක් නැගුණ නැගුණ වාරයක් පාසා අපේ රණවිරුවන්ගේ අභිමානය ජිනීවවල, නිව්යෝක්වල පාවා දීපු වාරයක් වාරයක් පාසා ඔය පරගැත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ස්වභාව ධර්මයෙන් හරිය ඒ දඬුවම ඔවුන්ට ලැබිය යුතුයි. ඒක මතක තබා ගන්න ඔබ. කෘතගුණ සලකන්න. ඒ මිනිසුන් නිසයි අපි අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන ඔබ තීරණය ගන්න. ඔවුන්ට ද්‍රෝහී වූ පුද්ගලයන්ට කිසිම දිනක දෙන්න එපා මේ ව්‍යවස්ථාව කියලා තියෙන්නේ ඒකයි. කිසිම දිනක දෙන්න එපා මේ රටේ පාලන බලය. බොහොම ස්තුතියි. ස්තුතියි රන්දගිනිගේ මහත්මයා මේ කතා බහට එකතු වීම සම්බන්ධයෙන්. මිලින්ද රාජපක්ෂ මහත්මයා, තරුණ පරම්පරාවේ වගකීම මොකක්ද මේ එළඹෙන ජනවාරි පස්වෙනිදාට? මම හිතන්නේ 1818 ඉඳන් පැවරිලා තිබුණු වගකීමම දිගුවක් තමයි 2018ත් අපිට පැවරිලා තිබෙන්නේ. 1818 මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන්, මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන්, මේ රටේ අහිංසක දේශහිතයිෂී මිනිස්සු වෙනුවෙන්, මේ රටේ ආගමට ගරු කරන සීලවන්ත මිනිස්සු වෙනුවෙන්, ඒ වගේම උපදින්න ඉන්න පරම්පරා වෙනුවෙන් මේ ඒවකට සිටි තරුණ පරම්පරාව යම්කිසි අරගරයක් කරාද,
1948 නිදහස් අරගලය වෙනුවෙන් යම්කිසි අරගලයක් කරාද වෙනත් දේශපාලන මතවාද වෙනුවෙන් යම්කිසි අරගලයක් කළාද 2009 යුද්ධ ඉවර කරන්න මේ රටේ තරුණ තරුණියෝ ලේ දන් දීලා තමන්ගේ ජීවිත දන් දීලා යම්කිසි අරගලයක් කරාද ඒ අරගලයේම දිගුවක් අද 2018 දෙසැම්බර් මාසයේදී අපිට පැවරිලා තිබෙනවා දින 60ක කාලයක් අපිට ලබා දීලා තිබෙනවා ඔබ මේ ඉතිහාසයේ අයිතිවන්නේ මොන ගොඩටද මේ ඉතිහාසය විසින් නැවත වරක් මේ රටේ සිදුවුණු සිදුවීම් නැවත නැවත මතක් කරමින් ලියන මොහොතේදී ඔබ විසින් දායකත්වයේ දීලා තිබෙන්නේ කුමන කඳවුරකට දැයි කියලා කියන්න ලියන්න කොටලා තියන්න දින 60ක අවස්ථාවක් ඔබට ලබා දීලා තියෙනවා ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ රටේ සෑම තරුණයෙකුටම තරුණියෙකුටම මම එක ආරාධනාවක් කරනවා සමාජ මාධ්‍යවලවත් ටීවී එකේවත් ට්විට් account එකේවත් නෙමෙයි සැබෑ ජනමතයේ තීරණය වෙන්නේ. ඔය කොතන කෑ ගැහුවත් සැබෑ ජනමතයේ තීරණය වෙන්නේ වයඹ පළාතේ, දකුණු පළාතේ, මධ්‍යම පළාතේ, ඌව පළාතේ, උතුරු පළාතේ, ගම්බිම්වල, නියංගම්වල, වෙල්යායවල්වල මේ රටේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන තැන්වල. ඒ මිනිස්සු නැගිටලා අවදි වෙලා 1818 මේ රට රැක්කා වගේම 2018 මේ රට රකින්න එක පෙළට ගොඩ ගැහෙනවා. ඒ නිසා මේ රටේ තරුණ තරුණියන්ගෙන් මම ඉල්ලා සිටින එකම දේ ඉතිහාසයේ ඔබ අයිතිවන්නේ කුමන කඳවුරටද කියලා තීරණය වෙන මොහොතේ. ඉතිහාසය විසින් අපිට ලබා දෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගනිමින් රටට ආදරේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න මාතෘභූමියට ගරු කරන පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න උගත් බුද්ධිමත් තරුණයෙකුට ඔබේ මනාපතුනේ මනාපයක් වෙන්කරන්න ඒ මනාපයෙන් තරුණෙක් පාර්ලිමේන්තුවට යවන්න මතක තියාගන්න මතක තියාගෙන ජනවාරි 6 වෙනිදා අපේ රට බහුතර ජනතාවක් කරපු වැරද්ද අපි අලිත් නිවැරදි කරමු ජනවාරි 6 වෙනිදා ඊළඟ දශකයේ මේ රට ආසියාවේ ආශ්චර්ය දක්වා ගෙන යන ගමනට පණ දෙන්න පුළුවන් කියන දේ කරන දේ වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් සහ ඒ නායකයා වටා සිටිය යුතු බුද්ධිමත් ප්‍රජාවක් පාර්ලිමේන්තුවට යවමු මේ රට හදන වැඩපිළිවෙලට අපේ પરම්පරාවේ දායකත්වය ලබා දෙමු. ස්තුතියි මිලින්ද රාජපක්ෂ මහත්මයා තරුණ પરම්පරාව සමගින් එක්ව ඔබ නිරන්තරයෙන් නගරහඬ පිළිබඳව අපි අවදියෙන් සිටින්නේ. මහාචාර්ය චන ජයසුමන මහත්මයා ඔබ ජාතික වශයෙන් උත් ජාත්‍යන්තර වශයෙන් උත් ගෙන ගියපු අරගලය ප්‍රතිඵල ලැබෙමින් තිබෙන ආකාරයක් පෙන්ව තිබෙන්නේ. මේ ඉදිරි මාස එකමාරක දෙක කාලය තුළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ? පහුගිය වසර 3මාරක පමණ කාලේ සිදුවෙච්ච ක්‍රියාදාමයේ ඇහැට පෙනෙන සහ නොපෙනෙන හැටියට කොටස් දෙකක් තිබුණා. අපිට ඇඟට දැනුණ සහ ඍජුව මෙහෙම නොදැනුණ. අපි දැක්කා වොක්ස්වැගන් ෆැක්ටරි අරනෝ කියලා මිනිසුන් රවට්ටපු හැටි. ඒ වගේම තමයි පෙට්‍රල් වලට ඩීසල් වලට රුපියල් 180 බදු ගහනවා කියලා අන්තිමට පෙට්‍රල් ඩීසල් මොන තැනින්ද නැවතුවේ කියලා. ඒ වගේම තමයි වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා රටේ යන හැමතැනම කී කී යනවා ගියා නිදහස් වෙළඳ කලාප මහා ආර්ථික කලාප බිහි කරනවා කියලා. ඒ පට්ටපල් බොරු මිනිසුන් රවට්ටන කරපු. ඒ වගේම යහපාලනයේ නමින් බටහිර තිබුණ සංකල්පය ගෙනල් ඉවර වෙලා ඒක් තරම් අවපාලනයක් කරපු මං හිතන්නේ ලෝකෙ කිසිම තැනක් තියෙයි කියලා ඒ වචනට අසාධාරණයක් කරපු. එතකොට මේ බොරුව අර වැස්සට තෙමුණ අක්කලව පෙන්නලා අපේ රටේ නංගිල මල්ලිලව රවට්ටලා වාහන දෙනවා කියලා අන්තිමට වාහනවලට කරපු දේවල්. මේ හැම දෙයක්ම මිනිස්සු අත්දැක්කා. ඒ වගේම තමයි එහෙම ඇහැට ඍජුව නොපෙනුන ඇඟට නොදෙනුන මහා දැවැන්ත පාවා දීමේ ක්‍රියාවලියක් නව විවස්ථාවක් හඳුන්වා දීම මාර්ගයෙන් ගෙනාවා. ඇත්තටම 30 වසරක් තිස්සේ තිබුණ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කරාට පස්සේ යුදමය වශයෙන් ඒ මතවාදී තවදුරටත් ඉදිරියට ගෙනහැල්ලා මේ රටේ උතුරු සහ නැගෙනහිර පළාත් වෙනම රාජ්‍ය බවට පත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරලා තිබුණේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් කරලා. එහි සභාපතිත්වය දරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වගේම මෙහිම කමිටුවේ කළමනාකරණ කමිටුවේ සම සභාපතිත්වය දරුවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා. ඔවුන්ගේ මැදිහත් වීමෙන් නායකත්වයෙන් ගෙන ගිය මහා දැවන්ත පාවා දීම විශේෂයෙන්ම උදාහරණයක් හැටියට කියනවා නම් මේ රටේ ඒකීය භාවය නැති කරන්න සිංහල ජනතාව වෙනම රවට්ටන්නත්
දෙමළ ජනතාව වෙනම රවට්ටන්නත් වෙන වෙනම වැඩපිළිවෙලක් ගෙනිච්චා. සිංහලෙන් මේක ලියනවා ඒකී රටක් කියලා දෙමළෙන් කියනවා උරුමිත්ත නාඩුවක් කියලා. ඇත්තටම උරුමිත්ත නාඩුවක් කියලා කියන්නේ වෙන් වෙච්ච රටක් වෙන් වෙච්ච කෑලි කෑලි ටිකක් එකතු කරන අදහසක් දැනෙන. එතකොට අපි දෙමළ ජනතාව වෙනම රවට්ටන්නත් සිංහල ජනතාව වෙනම ඒකී රටක් කියලා ඉවරලා එකම ව්‍යවස්ථාව එකම වාක්‍යයක් ඇතුලේ රවට්ටන්නේ මේ වගේ ඊටාම වංචනික වැඩපිළිවෙලක් තමයි ඉදිරියට ගෙනිච්ච. ඒ වගේම අනාදිමත් කාලයක් තිස්සේ අපි රැකගත් අපේ සංස්කෘතික උරුමයන් මේ සියල්ල විනාශ කිරීම සඳහා ව්‍යවස්ථාව තුලින් අවශ්‍ය ප්‍රතිපාදන සකසලා තිබුණා. ඉතින් මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනිච්ච නම් මං හිතන්නේ මේ රටට මහා විනාශයක් වෙනවා. ඒ වගේම තමයි දහස් ගණන් ජීවිත පූජ කරලා දහස් ගණන් අත්පා අහිමි වෙලා නිදහස් කරගත්ත මේ රටට ඒ රණවිරුවන්ට කරන මහාම අපරාධය ඒ වගේම අවමානය කරන්න තමයි මේ නව ව්‍යවස්ථාවක මාර්ගයෙන් කටයුතු කරලා තිබුණේ. ඒ ක්‍රියාවලිය තාවකාලිකව නැවතිලා තියෙනවා, අමතක කරන්න එපා. පාර්ලිමේන්තු ඉස්සරහා හැරීමත් සමගම ඒ ක්‍රියාවලිය නවතිනවා. හැබැයි නැවතත් විජාතික පාර්ලිමේන්තුවකට බලය ගියොත් එහෙම ඒ ක්‍රියාවලිය එතැන් සිට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය මෙතනින් ස්ථිර වශයෙන් නැවතිය යුතුයි. ඒ සඳහා මේ රටට ප්‍රඥාව, මේ රටේ මිනිසුන්ගේ ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන, ප්‍රඥාව පහළ විය යුතුයි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ මහා ද්‍රෝහී පාවාදීම, මම බෞද්ධයෙක් හැටියට විශ්වාස කරන මේ රටේ 5000ක් කල් ශාසනයේ රැකෙනවා කියන විශ්වාසයක් මගේ පෞද්ගලිකව තියෙනවා. මං හිතන්නේ මේ රටේ බහුතර ජනතාව තුලත් එහෙම එකක් තියෙනවා. රටට විනාශයක් වෙන හැම වෙලාවකම මිනිසුන් බැරි නම් ඇහැට නොපෙනෙන සම්මිය දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් හෝ මේ රට රැකෙනවා කියන විශ්වාසයක් අපි තුල තියෙනවා. නොපෙනෙන බලවේගකින් හෝ මේ රට රැකෙනවා කියලා එහෙම බලපෑමක්, එහෙම මැදිහත් වීමක් මේ අවස්ථාවේදීත් උනා කියලා අපිට මේ අපි නොහිතපු වෙලාවක මේ වගේ වෙනසක් සිදුවීම, ඒ වගේ මේකට නායකත්වය දීපු දේශපාලන නායකයන්ට, එහෙම නැත්නම් මහජන නියෝජිතයන්ට ඒ එහෙම තීන්දු තීරණ ගන්න අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය, මානසික ශක්තිය අපි නොහිතන වෙලාවකට මෙහෙම ලැබුණේ මං හිතන්නේ මේ රටේ තියෙන නොපෙනෙන ආධ්‍යාත්මික ශක්තියක් සහ ජීව ශක්තියක් නිසා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඒක නිසා මේ එන දින 60ක පමණ කාලෙදී නිවැරදි මාවතකට රට ගෙනියන්න පුළුවන් මේ తాවකාලිකව ලැබපු ජයග්‍රහණය ස්ථිර සහ ජයග්‍රහණය බවට පත් කර ගැනීම සඳහා සිළු දිනාවටම ප්‍රඥාව පහළ වේවා කියන අදිස්ථානය තමයි මගෙත් තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, එහෙම නොවුනොත් එහෙම මතුමතු පරපුරු විඳවන දුක් විඳින නිමා නොවන ප්‍රශ්නයකට මේ රට ඇද දමන්න තමයි මේ ව්‍යවස්ථාවක් තුළින් උත්සාහ දරුවේ. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියක්, සමස්ත ක්‍රියාවලියක් තමයි ඒක තිබුණේ. විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව එහෙම නැත්නම් බටහිර බලපෑම තුලින් තමයි ඔහුගේ ඍජු නියෝජිතය වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා හරහා මේ කටයුත්ත කරන්න හැදුවේ. මේ తాවකාලිකව නැවතිච්ච ක්‍රියාදාමයේ ස්ථිරසාර ලෙස නවත්තන්න සියලු දෙනාගෙන් මං හිතන්නේ සහයෝගය අවශ්‍ය වෙනවා. මිලින්ද කිව්වා වගේ තරුණයන්ට, බුද්ධිමතුන්ට, උගතුන්ට අවස්ථාවක් ලැබෙන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී නිර්මාණය වෙයි කියන අපේක්ෂාවෙන් තමයි අප සිටින්නේ. මාචාර්තුමනි, ස්තුතියි ඔබතුමන්ට මේ සුවිශේෂී දැනුවත් කිරීම වෙනුවෙන්. සංජීව එදිරිමාන මහත්මයා, මධ්‍යම රාත්‍රිය පසු වෙලා අලුත් දිනයක් උදා වෙමින් තිබෙනවා, අලුත් සතියක් උදා වෙමින් තිබෙනවා. මේ උදා වෙන සතියේ, මේ උදා වෙන අලුත් දිනේ කම්හලේ, වැඩබිමේ, බස්රියේ, දුම්රියේ මේ හැමතැනකම සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු නෙමෙයි කතා වෙන්නේ. මේ රටේ තියෙන දේශපාලන තත්ත්වය ගැන එවන් අවබෝධයකින්, එවන් සවිඥානික භාවයකින් කටයුතු කරන අපේ රටේ සමස්ත ජනතාවට ඔබට මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? අවසාන පණිවිඩය මහාචාර්ය චන්නජය සුමනගේ අවසානයෙන් ගත්තොත් මේ රටේ තියෙන අපේ මව්බිම කෑලි කැඩිලා ජාතික සමගිය වෙනසන තැනකට මේ රට නැවත යන්නේ නැහැ ජනවාරි හැවෙන්නෙන් පස්සේ. හේතුව මහින්ද රාජපක්ෂ නැමැති මේ රටේ ජාතික සමගිය නිර්මාණය කිරීම පිළිබඳ ඉතිහාසයේ අයිතිකාරය මේ රට බාරගන්න නිසා. කියන්නේ තවදුරටත් ඔහු කියන්නේ ප්‍රභාකරන්ගෙන් මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂට සුමන්තිරන්ගෙන් මේක බේරගන්න ප්‍රශ්නයක් නැහැනේ. ඒ කියන්නේ කරුණානිධි පාර්ලිමේන්තුවේදී එයාගේ දුව කනිමෝෂි කරුණානිධි අඬ මේ ලෝක සභාවේ කෑගහද්දී ඉන්දියාවේ එක මේ ප්‍රශ්න විසඳගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෝදි අගමැතිතුමා එක මේ මොහොතේ මේක කතා කරගන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඒක නිශ්චිතයි. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථික සංවර්ධනයේ සුපහන් තැනකට ඔසවා තැබිය යුතුමයි. එතනට ගිය විට අපිට මේ සමාජයේ තියෙන අතුරු ප්‍රශ්න ටික සමාජමය දියුණුව නිර්මාණය කරගන්න පුළුවන්. මම බහුතරය විශ්වාස නොකළත් මිලින්ද මම විශ්වාස කරනවා ආර්ථික සංවර්ධනයකට සමාජයේ කිසියම් ආකාරයකින් සමාජය තුළ තියෙන යහපත් බවක් නිර්මාණය කරන්න පුළුවන් කියලා.
අද වන විට ඒ සඳහා වන සුපිරි දේශපාලන සංහිඳියාවක් නිර්මාණය වෙලා අවසන්. එදා මෙතන දියත පාක්කක ඉස්සරහා ස්ටේජ් එකේදී මම කිව්වේ මේ ඉතිහාසයේ කියන්නේ ඓතිහාසිකම නැවත හමුවීම අපි මේ දකින්නේ මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් අතර. ඒ ඓතිහාසික හමුවීමෙන් පස්සේ නිර්මාණය වෙන අලුත් දේශපාලන වටපිටාව ඇතුලේ අපි රට බේරගෙන මේ රටේ ආර්ථිකය ගොඩනගාගෙන බොහොම යහපත් තැනකට යමු. රෙදාට පස්සේ අපිටත් අර බ්ලූ වේල්ස් ලගේ නිදහස, නිල්තල් මසුන්ගේ නිදහස වගේ දේවල් කතා කරන සමාජයකට අපිට යන්න පුළුවන්. ඒ සඳහා යන්නට පෙර අපි රටේ ආර්ථිකය ගොඩනගාගමු. ඒකට අවසාන වශයෙන් යෝජනාව 2029 දී විතර වත්තරමුල්ල හන්දියේදී කවුරු හරි හම් වෙලා 2019 ඡන්දෙ දුන්නේ කාටද කියලා අහුවහම බය නැතුව කොලරක උස්සලා දෙන්න පුළුවන් උත්තරයක් හදා ගන්න ඕන. ඒ නිසා ඔබ පිළිබඳ බුද්ධිමත් යහපත්ම තීන්දුව ගන්න කියලා ආයාචනාත්මකව ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම ස්තුති අද මේ සභාවට එන්න කුවට. ස්තුති සංජීව ඉදිරිමාන මහත්මයා ඔබට. අපිට ඉදිරි සති කිහිපෙදීත් ඉදිරි මාසකෙදීත් මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරන්න හැකියාව ලැබෙවි. අවසන් වශයෙන් ආචාර්ය අමිල කංකානන්ගේ මහතා, සමාජ දේශපාලන පරිවර්තනයක් ජාතිය අපේක්ෂා කරමින් ඉන්නවා. මොකක්ද ඒ වෙනුවෙන් ඔබ ජනතාවට කරන යෝජනාව? අරුණ, මේ ගිය අවුරුදු තුනේදී ලංකාවේ මම හිතනවා ආර්ථිකය මැරුණා. අපි ඉස්සෙල්ල කතා කරා වගේ මේ එක්සත් ජාතික පක්ෂය ව්‍යාපාරිකයන්ට, ව්‍යාපාරයට ආර්ථිකයට හොඳ පක්ෂ කඳවුරක් කියලා අපි හිතාගෙන හිටියා. දැන් ගිය අවුරුදු තුනේ අපි ඒක පුස්සක් නැත්තම් ඒක දැන් ඉන්වැලිඩ් කියලා අපි දැන් තීරණය කරලා ඒක තීන්දුයි අහවරයි. ඒක ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. එතකොට මේ ගිය අවුරුදු තුනේදී වැහිච්ච ව්‍යාපාරිකයන් නැත්තම් වැහිච්ච ව්‍යාපාර ආපහු ගොඩ ගන්න ඉදිරි වසර පහට ස්ථීර දේශපාලනික වාතාවරණයක් රටට උදා කරන්න අවශ්‍ය රජයක් අපි බිහි කරන්න ඕනේ. මිලින්ද කිව්වා වගේ මමත් මිලින්දර එකඟයි, තරුණ ප්‍රජාව දේශපාලනයට එන්න ඕනේ, පාර්ලිමේන්තුව ඇතුළට එන්න ඕනේ. ඒක නිසා පළවෙනි යෝජනාව මගේ ඔබගේ මනාපතුනින් එකක් තරුණයෙකුට ලබා දෙන්න. ඕනම පක්ෂයක ඕනම කඳුරක් නියෝජනය කරන තරුණයෙක් පාර්ලිමේන්තුවට යවන්න. එතකොට මේ ප්‍රශ්න මේ තරුණයන් තරුණයන් අතරේ කතා කරගන්න පුළුවන්. නැත්නම් අපි මේ ලොකු ප්‍රබුද්ධයන් පිරිසක් විසින් දේශපාලන තීන්දුව තීරණ අරගෙන පාර්ලිමේන්තුවේ කතා කරන දේ මේ තරුණයන් ගාවට ගිහාම ඒන හැලහැප්පීම දැන් අපිට දරාගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා පළවෙනියෙන් අපි තරුණයන් ඉන්න සබුද්ධික පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. ඒකට තමන්ගේ කඳවුර තෝරගන්න රටට ආර්ථිකයට වැඩදායි පක්ෂයක් නැත්නම් කඳවුරක් ඒක වෙන්න ඕනේ. මොකද ආර්ථිකය සහ දේශපාලනය කියන්නේ එකම දෙයක්, එකම කාසිය දෙපැත්තක්. ඒක නිසා ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍යයි. ඒක නිසා ආර්ථිකයට හොඳ, රටට හොඳ ආර්ථිකයක් ගේන්න පුළුවන් දේශපාලඥයන් නැත්නම් මහජන නියෝජිතයන් තෝරගන්න ඔබගේ ඡන්දය අනිවාර්යෙන් ඉතාමත් සබුද්ධිකව පාවිච්චි කරන්න කියලා ඉල්ලමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. ආචාර්යතුමනි ස්තුතිය ඔබට. ඒ වගේම අපේ પરම්පරාව නියෝජනය කරමින් අලුත් සමාජ කතාබහක් නිර්මාණය කරන්නට අද දිනේදී ස්වාධීන රූපాయට මේ රාත්‍රියේ එකතු වුණු විද්වතුනි ඔබ සැමටම ස්තුතියි. ඒ වගේම මධ්‍යම රාත්‍රියත් පසු වෙලා පැයකට ආසන්න කාලයක් ගත වී අවසానයි. සමාජය පිළිබඳව, රට පිළිබඳව අවධියෙන් සිටිනා වගේම මේ විද්වත් කතිකාව වෙනුවෙන් මධ්‍යම රාත්‍රියත් පසුවනතුරු අවධියෙන් සිටි සහෘද ප්‍රේක්ෂක හිතවතුනි ඔබ සැමටත් ස්තුතියි. සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අපට සමුගන්න අවසරයි. මෙවැනිම කතා බහකින් අපි යලිත් හමු වෙමු. ඔබට ආයුබෝවන්.